අයිබන් අද ඇත්ත නැත්ත අපි ආරම්භ කරන්නට යන්නේ සුවිශේෂී වුණ මාතෘකාවක් එක්ක. 71 වන ජාතික දිනේ අද උදෑසන සිට අපි කතා කරපු මාතෘකාව, අද දවසේ රටේ මාතෘකාව සහ 71 වන ජාතික දිනය තුළ බලාපොරොත්තු බවට පත්වන්නේ සියලු දෙනායකට එක්ව ඉදිරියට යමු කියන පරමාර්ථය. 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස ලබා ගනිද්දී සියලුම දෙනා එකට එක්ව ආගමික සහජීවනයක් මැද එකතු වෙලා සිංහල දෙමළ මුස්ලිම් කියන කිසිදු ආකාරයේ පදනක් නැතුව හැමෝම එකට එකතු වෙලා දිනාගත්ත නිදහස අද වෙද්දී යම් යම් ආකාරයකින් දියාරු වෙලා ගියාද සහ ජාත්‍යන්තරයත් එක්ක සංසන්දනය කරලා බලද්දී හැබෑ නිදහසක් තියෙනවාද කියන දේ පිළිබඳ විවිධ තැන්වලදී ප්‍රශ්න කෙරෙනවා. ඒ නිසාම අපි අද දවසේදී හිතුවා කතා කරන්නට සැබෑ නිදහසක් තිබේද සහ නිදහස සුරක්ෂිත කරගන්නේ කොහොමද සහ මේ මෑත වෙද්දී සිදු වුණු කාරණා මොනවාද, අඩුපාඩු මොනවාද, ඒ සියලු දේ නිවැරදි කරගත යුත්තේ කොහොමද කියන කතාබහ. මේක සාම්ප්‍රදායික කතාබහක් නොවෙන්නට අපි ටිකක් විවෘතව මේ පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්ත නැත්ත තුලදී ඔබ හොඳින්ම දන්නවා ඕනෑම කෙනෙකුට ඕනෑම ආකාරයේ මතවාදයක් ඉදිරිපත් කරන්නට පුළුවන්, කිසිදු ආකාරයේ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. ජනතාව දැනුවත් කිරීමයි අපේ පරමාර්ථය. ඒ නිසා විවිධ කෝණවලින් විවිධ පැතිකඩවලින් මේ ප්‍රශ්නය දිහා ජාතික නිදහස පිළිබඳ, නිදහස් දිනයේ ජාතික දිනයේ බවට පරිවර්තනය වීම පිළිබඳ, මේ හැම දෙයක් පිළිබඳවම සමාජය තුළ විවිධාකාරයේ කතිකාවන් තියෙනවා. ඒ හැම දෙයකටම අද මේ වේදිකාව ඉද තියෙනවා. විවිධ කෝණවලින් මේ ප්‍රශ්නේ දිහා බලන්න විවිධාකාරයේ මතධාරීන්ට අපි ආරාධනා කළ අද දවසේදී විද්‍යාර්ථීන් තුන් පොලකට මේ කතාබහ වෙනුවෙන් නැත්ත නැත්ත අපි බොහොම ගෞරවණීයව ආරාධනා කළ අද දවසේදී කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මැතිතුමන්ට අයිබන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. ඒ වගේම අපි ආරාධනා කළා ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සාමාජික ආචාර්ය අතුල සිරි සමරකෝන් මැතිතුමන්ට අයිබන් බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි අයිබන් බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. කතා කරන්න විවිධ කෝණවලින් විවිධ ආකාරයේ කාරණා තිබෙනවා. ඒ සියලු දේ පිළිබඳ අද දවසේදී ඇත්ත නැත්ත තුලින් අපි අවධානය යොමු කරනවා. මුලින්ම මම ආචාර්යතුමාගෙන් කතාව පටන් ගන්නම්. අතුල සිරි සමරකෝන් මැතිතුමනි, ඇත්තටම 71ක් ගත වෙලා අවුරුදු ආපහු හැරිලා බලනකොට අර අපි කියන කතාවක් තියෙනවානේ, එක ලේ බිඳුවක්වත් හලන්නේ නැතුව අපි නිදහස ගත්තේ කියලා 48. ඉතින් එහෙම ගත්ත නිදහසේ අඩුපාඩු තිබ්බද නැත්නම් වර්තමානයේ වෙද්දී අපි මේ නිදහස විනාශ කරගත්තද? 48 ඉඳලා අද ඇවිල්ලා බලනකොට 2019 පෙබරවාරි 4 වෙද්දී ආපහු හැරිලා බැලුවොත් හොඳ තැනකද අපි ඉන්නේ නැත්නම් නිදහස කප්පාදු වෙච්ච තැනකද? ශාමර, පළමුවෙන් මම ස්තුතිවන්ත වෙනවා මේ ජාතික විද්වත් සංවිධාන විදිහට අපිට මේ වැඩසටහනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. දැන් ජාතික විද්වත් සංවිධානය ගැන පොඩි වචනයක් මම කියලා ඉන්නම්. අපි ඒ සංවිධානය පිහිටවගෙන තිබෙන්නේ මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් උගත් වෘත්තිකයන් සහ බුද්ධිමතුන් පිරිසක් එකතු වෙලා හදාගත්තු සංවිධානයක් සහ අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ රටේ සැබෑ නිදහස අර්ථ දැක්වීම සඳහා. මේ රටේ සැබෑ දේශපාලන දර්ශනයක් මේ රටට අවශ්‍යයි, මේ රටට සැබෑ දේශපාලන අනාගතයක් අවශ්‍යයි. ඉතින් ඒ සඳහා තමයි අපි යම් දේශපාලන අරමුණකින් බුද්ධිමේ සංවිධානයක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් ඉන්නවා. දැන් ඔබ ඇසූ ප්‍රශ්නයට අපි නිදහස කියන්නේ මොකක්ද, නිදහසේ අර්ථය කුමක්ද කියන ගැටලුව. ඇත්තටම නිදහස කියන එක හරිම අසම්පූර්ණ දෙයක්. දැන් අපි දැක්කා යටත් විජිත යුගයේදී අපිට අවශ්‍ය වෙලා තිබුණා දේශීය පාලකෙක් පත් කරගන්නට. දැන් අපි දේශීය පාලකෙක් පත් කරගත්තට පස්සේ අපි එතනින් සෑහීමකට පත් වුණේ නැහැ. අපිට ලැබුණේ ඩොමිනියන් තත්ත්වයක්. අපි තවදුරටත් 1972 දී අපි අපේම කියලා ජනරජයක් නිර්මාණය කරගත්තා. අපි එතනින් සතුටට පත් වුණේ. අපි නැවත 78 ව්‍යවස්ථාව වෙනස් කරනවා. ඊට පස්සේ අපි දැක්ක 78 ව්‍යවස්ථාව දිගින් දිගටම වෙනස් වෙනවා. අපි ඊට පස්සේ තර්ක කරා මේක විධායක ජනාධිපතිකමේ ප්‍රශ්නයක්, විධායක ජනාධිපතිකමේ අහෝසි කරනු කියලා මතයක් ගොඩනැගිලා තිබුණා. දැන් අද වෙනකොට අපි ජාතික ආණ්ඩුව කියන සංකල්පේ ඉන්නවා. ඉතින් මේ නිසා අපිට පේනවා නිදහස කියන එක අර්ථ දැක්වෙන්නේ කොහොමද? නිදහස අර්ථ දැක්වෙන්නේ ඇත්තටම බලය සහිත සහ නැත්නම් වරප්‍රසාද සහිත සහ වරප්‍රසාද රහිත පන්තීන් අතර පවතින ගැටුමක් විදියට. ඒ කියන්නේ ඒ නිසා මේක හැමදාම අසම්පූර්ණ ක්‍රියාවලියක්. කවදාවත් නිදහස කියන එක සම්පූර්ණ වෙන්නේ නැහැ, පරිපූර්ණ වෙන්නේ නැහැ. යම් අවස්ථාවක කිසියම් බලය හිමි පන්තියක් නිදහස අර්ථ දක්වපු ගමන් බලය රහිත පන්තියට තේරෙනවා අපිට නිදහස නැහැ කියලා.
අපිට පේන වතුකරේ ජනතා මේ වෙලාවේ නිදහස පිළිබඳ ප්‍රශ්නකින් ඔවුන් අවුරුදු 100 ගණනාවක් පුරාවට ඉතාම අඩු වැටුපකට ශ්‍රම සූරකෑමට ලක් වෙති ජනතාව. දැන් අද රුපියල් 1000ක් ඉල්ල සටන් කරනවා. එතකොට මේ අයට නිදහස කොහෙද තියෙන්නේ? දැන් මේ අය තවමත් ඉන්නේ ලයින් කාමරවල. දැන් අපිට අනිත් පැත්තෙන් උතුරේ ජනතාව ඔවුන්ට අවශ්‍ය කරන දේශපාලන නිදහස, සංස්කෘතික නිදහස ඉල්ලනවා. එතකොට විවිධාකාරයෙන් කම්කරුව තමන්ගේ අරගලවල නිදහස ඉල්ලනවා. ඒ වගේම අපිට පේනවා මේ රටේ සමස්ත ජනතාවටම කිසියම් නිදහසක්, මීට වඩා නිදහසක් අවශ්‍යයි කියන එක. ඔවුන්ට මීට වඩා දේශපාලන, සිවිල්, සමාජ ආර්ථික නිදහසක් අවශ්‍යයි කියන එක. එතකොට අපිට පේනවා මේ ව්‍යවස්ථාව තුළ නිදහස මූලික අයිතිවාසිකම් මේවා අර්ථ දක්වලා තිබ්බට මේවා තවදුරටත් අර්ථ දැක්විය හැකි අපිට තිබෙන්නේ අසම්පූර්ණ නිදහසක්. අන්න ඒ නිසා අපි ක්‍රියා කරමින් සිටින්නේ මෙන්න මේ අසම්පූර්ණතාවය යම් ආකාරයකට පරිපූර්ණත්වයට පත් කරගන්න. හැබැයි ඒක දේශපාලන තුළ කවදාවත් ඉවර වෙන්නේ නැහැ. කිසියම් පන්තියක් බලය ගන්නවා, අනිත් පන්ති යට කරනවා. ඉතින් මෙන්න මේ පන්ති බලය ලබා ගැනීම සහ යට කිරීම තුළ කිසියම් පන්තියක දේශපාලන නිදහස අහිමි වෙනවා. දැන් අපි වර්තමානයේ බහුතරය කියලා අපි හඳුනා ගන්නා සිංහල ජාතිය නිසා සුළුතරේ හිතන අපේ නිදහස අහිමි වෙලා තිබෙනවා කියලා. ඒ වගේම කම්කරු පන්ති හිතන ධනපතීන් අපිව සූරා කරනවා කියලා. එතන මේ අතර තියෙන ද්වන්ද සටනක් හැම විට. මේ නිසා දේශපාලනය තුලින්ම තමයි අපිට මේවට උත්තර හොයන්න වෙලා තිබෙන්නේ. අපි දැන් කියන ව්‍යවස්ථාවයි තමයි ප්‍රශ්නේ තිබෙන්නේ. ඔව්, අපි ව්‍යවස්ථාව අලුත් කරමු. ව්‍යවස්ථාවට අලුතෙන් මොනවද ඒකතු කරන්නට ඕන? ව්‍යවස්ථාව තුළින් කොහොමද සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් අපි ලබා දෙන්නේ? ව්‍යවස්ථාව තුළින් කොහොමද ආගමික සමානත්වය අපි ඇති කරන්නේ? ව්‍යවස්ථාව තුළින් කොහොමද අපි ලෞකික රාජ්‍යයක් ඇති කරන්නේ? ව්‍යවස්ථාව තුළින් අපි බලය බෙදන්නේ කොපමණ දුරකට? දැන් මෙවැනි ප්‍රශ්න, ඇත්තටම මෙවැනි ප්‍රශ්න තුළින් අපිට පේන්නේ මේ රටේ පන්ති ගණනාවක්, ජාතීන් ගණනාවක්, වාරි කණ්ඩායම් ගණනාවක් සිටිනවා. ඒ බහුතරයේ, ඒ අපි කියන අර ඒ ප්ලූරල් සොසයිටි එක, ඒ බහුත්ව සමාජය තුළ විවිධාකාරයේ දේශපාලනික ගැටුම් තිබෙනවා. ඒ දේශපාලනික ගැටුම් වලින් පේන්නේ ඔවුන්ගේ නිදහසේ සීමාවන්. ඉතින් මෙන්න මේ විවිධ ජන කණ්ඩායම් වල පවතින නිදහසේ සීමාවන් ආමන්ත්‍රණය කිරීමට සමත් දේශපාලන යන්ත්‍රණයක් අපිට අවශ්‍යයි. දැන් අපි ගත්තොත් සමරිසි අයිතිවාසිකම් කියන එක අද වෙනකොට විශාල මාතෘකාවක්. අපි විෂම ලිංගිකත්වය තමයි අපේ ආධිපත්‍ය කතිකාව තියෙන හෙටරොසෙක්ෂුවලිටි කියන එක. ඒතර මේක ආධිපත්‍ය තිබෙනකොට අපි සමරිසි අය හිතන අපේ නිදහස නැහැ. කෝ අපිට විවාහ වෙන්න බෑනේ. අපි සමලිංගික අපිට විවාහ වෙන්න බෑ. ඉතින් මේක ඇත්තටම මානුෂික අයිතියක්. ඉතින් මේ අයිති අපි පිළිගන්නවද නැද්ද කියන එක දේශපාලන ගැටලුවක්. එතකොට අපි එකතු වෙලා කතා කරන මේක දෙන්න ඕන. සමහර අය කියන මේක සදාචාර විරෝධී. සමහර අය කියන නෑ ඔක දෙන්න ඕන. ඉතින් මේ අතර ගැටුමක් තියෙනවා. එතකොට අර වරප්‍රසාද රහිත පිරිස බවට පත් වෙලා තිබෙන සමරිසි අය. එතකොට වරප්‍රසාද සහිත අපි මේ හෙටරොසෙක්ෂුවල් අය. එතකොට මෙන්න මේ ආකාරය තමයි නිදහස අර්ථ දක්වන්නේ. ඒතකොට කම්කරු පන්තිය නැත්තම් විෂම ලිංගිකයන්, සමලිංගිකයන්, ධනපතීන්, බතුකරේ අය. පුංචි ප්‍රශ්නයක් ඔබතුමා ගහන්න. ඔහොම ලෝකයක් තියෙනවද කොහේ හරි තැනක? ඒ කියන්නේ ඔය විදිහට හැමෝටම සාධාරණයක් වෙලා හැමෝටම නිදහස දෙන අර ඔක උටෝපියාවක්ද නැත්නම් ඔයගේ සාධාරණයක් තියෙනවද? ඇත්තටම ඒක තමයි. ඒ කියන්නේ නිදහස කියන්නේ යුටෝපියන් කාරණා. ඒ කියන්නේ කවදාවත් අපි ප්‍රංශ අරගලයේදී 1789 මිනිස්සු මේ ඔවුන්ගේ නිදහස සම්පූර්ණ වුණ නැහැ. දිගින් දිගටම ප්‍රංශයේ දේශපාලන සටන පැවතුණා. ඊට පස්සේ නැපෝලියන් බලයට පත් වෙනවා. ඊට පස්සේ විවිධ නැවත දේශපාලන වෙනස් තැනකට පත් වෙනවා. ඉතින් මේ විදිහට දැන් ලංකාවේ තියෙන අපි 2009 ලංකාවේ ආයේ හිතුවා මේ යුද්ධය වුණා කියලා නිදහස ලැබෙයි කියලා. 1948 හේතු අපි නිදහස් කියලා. හැබැයි අපි නිදහස්ද කියන ප්‍රශ්නේ අදරත් අපි අහනවා. ඒ කියන්නේ මේක දේශපාලන ගැටලුව. ඒ කියන්නේ අපිට ඇත්තටම දේශපාලන ක්‍රියාවලිය මානුෂීකරණය කිරීම. ඒ කියන්නේ අපේ පොලිටිකල් සිස්ටම් එක මානුෂීකරණය නොකරන තාක්කල්, ඒක ප්‍රජාතන්ත්‍රවාදී මානෙට තවදුරටත් වර්ධනය නොකරන තාක්කල් අපිට මේ ගැටලු සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. අපි ඇත්තටම සිටියේ යුත්තේ මානවීය නිදහස, විශ්වීය නිදහසක් පිළිබඳව. ඒ කියන්නේ කිසියම් පන්තියක, කිසියම් ජාතියක, කිසියම් වර්ගයක, කිසියම් ආගමක නිදහසක් නෙමෙයි. අපි සියලු දෙනාගේම මානව අයිතිවාසිකම් කියන විශ්ව සංකල්පය තුල අපි හිතනවා නම් අපිට මීට වඩා සාධාරණ ලෝකයක් හදන්න පුළුවන්. අපිට ඔබ කියපු දේ ඇත්ත. අපිට 100%ක් සර්ව සම්පූර්ණ සාධාරණ ලෝකයක් හදන්න බැරි වෙයි. හැබැයි අපි මිනිසුන් වශයෙන් අපිට පුළුවන් අර ප්‍රබුද්ධත්වයට යන්න. අපි දන්නවා අපි බුදුන් වහන්සේ ගැන කතා කරන මනුෂ්‍යත්වය ඉතාම ඉහලින්ම දියුණු කරගත්තු පුජ්‍යලෙක්, අවිහිංසාවාදී දර්ශනයේ ලෝකයට හඳුන්වා දුන්න පුජ්‍යලෙක්. අපිට පුළුවන් මේ විදිහට අපේ මනුෂ්‍යත්වය වර්ධනය කරන්න. ඉතින් දේශපාලනය කියන්නේ අමානුෂික ක්‍රියාවලියක් නෙමෙයි. දේශපාලනය කියන්නේ අනෙකාව යටපත් කිරීම, අනෙකාව 100%ක් පරාජය කිරීම නෙමෙයි. දේශපාලනය කියන්නේ මනුෂ්‍යත්වයේ පූර්ණත්වයේ සොයාගෙන ගමනක්.
අන්න ඒ සටන තමා මම හිතන් නිදහස් සටන කියන්න කියලා. ඒ නිදහස් සටන 1948 අපි නිදහස ලබාගත්තේ බටහිර ජාතීන්ගෙන්. හැබැයි අද සිද්ධ වෙලා තිබෙනවා අපිට අපේම ජාතීන් තුළ නිදහස සොයා ගැනීමට, අපේම දේශපාලන පන්තියෙන් නිදහස ඉල්ලන්නට. ඉතින් මේ නිදහස ඉදිරියට ගමන් කරන ඒ නිදහස ඉල්ලීමේ නිදහස තියෙනවා ලංකෙකට. ඒකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් තිබෙන්න ඕන, මූලික අයිතිවාසිකම් පිළිගන්න රටක් වෙන්න ඕන, මාධ්‍ය නිදහස තිබෙන රටක් වෙන්න ඕන, හිතීමේ නිදහස, චින්තනයේ නිදහස, භාෂණයේ නිදහස, දඬුවම් වලට සාධාරණව දඬුවම් ලැබීමේ නිදහස, දඬුවම් ඇයි මට දඬුවම් දෙන්න කියලා අහන්න පුළුවන් නිදහස, උසාවියේ සාධාරණත්වය, වැඩවසම් උසාවි නැතිකම, මේ සියල්ලක්ම අපිට අවශ්‍ය නැහැ. නමුත් අපි ආයතනගත කරලා තිබෙන මෙන්න මේ ප්‍රජාතන්ත්‍රවාදී තුල අපිට පේනවා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. අපි අහන්න ඕන ජාතික රූපවාහිනී, අනෙකුත් රූපවාහිනී කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද කියලා, අනෙකුත් මාධ්‍ය ආයතන කොතරම් ප්‍රජාතන්ත්‍රවාදී, විශ්වවිද්‍යාල ඇත්තරම ප්‍රජාතන්ත්‍රවාදී, ඇත්තරම විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාලද කියලා අපි අහන්න ඕන. ඒ ප්‍රශ්නේ අහන්න නැති තාක් කල් අපිට නිදහස කියන එක සම්බන්ධයෙන් තිබෙන චකිතයක්, ගැටලුවක්. ඒ නිසා අපිට නිදහස කියන්නේ හැමදාම අපිට තියෙන එක සෝල්ව් කරගන්න, ඒක අපිට විසඳිය යුතු ගැටලුවක්. ඒ නිසා ඒක කවදාවත් විසඳලා ඉවර වෙන්නේ නැහැ. හැබැයි අපිට යම් ආකාරයකට 100%ක් නොවුනත් ඔබ කියනවා වගේ චාමර 80%ක් 85%ක් දක්වාවත් අපි මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ පළල් කරන්න. මීට වඩා සාමාන්‍යයෙන් අද බැලුවොත් රට ඇතුලේ තියෙන ප්‍රතිශතය කීයක් විතර දෙන්න පුළුවන්ද? ඇත්තටම ලංකාව දැන් ලෝකයේ දැන් ඉන්ඩෙක්සස් තියෙනවා. දැන් අපි ගත්තොත් කරප්ෂන් ඉන්ඩෙක්ස එකේ ලංකාව ඉහළම ඉන්නවා. ලංකාව දැන් ඒ කියන්නේ දූෂිත රටවල් අතර ඉහළම රටක් බවට ලංකාව පත් වෙලා. දැන් අපි 71 වසරක නිදහස ගැන අපි සමරනවා. අපි හැබැයි මේ ඉන්ඩෙක්සස් වැරදිද? ප්‍රජාතන්ත්රවාදී ඉන්ඩෙක්ස් එකේ අපි ඉන්නේ මැද හරිය. දැන් අපි ටිකක් ගොඩක් පල්ලෙ හැ ඉන්නේ. අතන දකුණු ආසියාවෙත් ටිකක් පල්ලෙ හැ ඉන්නේ. දැන් අපි අපේ ප්‍රජාතන්ත්‍රවාදය දැන් එන්නෙම අඩු වෙලා තිබෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් අපි විවෘතව කතා කරන්න. මොකද දේශපාලනය කියන්නේ පොදු දෙයක්. දේශපාලන එක පක්ෂයකට අයිති දෙයක් නෙමෙයි, ඒක සංවිධානයකට අයිති දෙයක් නෙමෙයි, ඒක පොදු යහපත සඳහා, සමාජයේ සතුට සඳහා. ඇරිස්ටෝටල් කියේ මොකද්ද මේක? අපිට දේශපාලන කියන්නේ කොමන් ගුඩ් එකක්. ඒක පොදු යහපත, පොදු භාණ්ඩයක්, කොමන් අපේ හැපිනස් එකට. අපි මිනිස්සු සතුට නැත්තම් දේශපාලනේ ඇයි අපි දේශපාලන කියන්නේ? මිනිස්සු මරා ගන්නවා දේශපාලනේ. ඒ නිසා නිදහස කියන එක මිනිස්සුන්ට විතරක් අයිති දෙයක් නෙමෙයි, ඒක මුළු පරිසරයටම අයිති, මුළු පරිසරයටම විහිදුවා ලිය යුතු. ඒක ඇවිල්ලා විශාල විශ්වීය සංකල්ප. ඒ නිසා අපි පරිසරයට ආදරය කිරීම, ගහකොළට ආදරය කිරීම, අපේ සතුන්ට ආදරය කිරීම, අද වෙනකොට මේ සියල්ලක්ම විනාශ වෙලා තිබෙනවා. ඒ නිසා මනුෂ්‍යත්වයට ආදරය කරගම මේ ලෝකයටම ආදරය කිරීම පිළිබඳ සංකල්පයක් නිදහස කියන්නේ. බොහොම ස්තුතියි පළවෙනි වටේ අදහස් පළ කිරීම වෙනුවෙන්. පසන්ත බණ්ඩාරමැතිතුමනි, ඔබතුමාගේ කියවීම කොහොමද? නිදහස අපිට ලැබිලාද? තව ලැබෙන්න තියෙනවද? නැත්නම් මේ තියෙන විදිහ හොඳයිද? ඔව්, ඇත්තටම චාමර, දැන් අර සමහරු කියනවානේ මේ අපි ලේ බිඳක්වත් සෝවන් නැතුව නිදහස ලබා ගත්ත කියලා. ඉතින් ඒක ඒවා මම හිතන්නේ අපේ නිදහස ලබා ගන්න අවස්ථාවේ හිටපු කළු සුද්දු පිරිසක් කියපු කතා. ඉතින් එහෙමනම් 1818 කැරල්ලේදී ජීවිත පූජා කරේ මොකටද? ඊට පස්සේ 48 කැරල්ල, ඊට පෙර පෘතුගීසි ලන්දේසි සමග මොනතරම් අරගලයක් තිබුණාද, මොනතරම් ජීවිත ප්‍රමාණයක් පරිත්‍යාග කළාද? ඒතොර ඒ ආපු ගමනේම ඒ සටනේම දිගුවක් ලෙස තමයි අවසානයේදී බ්‍රිතාන්‍යයන්ට සිද්ධ වෙන්නේ නිදහස, ඔය කියන ඩොමිනියන් තත්ත්වය කියන නාමික නිදහස හෝ ලබා දෙන්න. ඒ වෙනකොට යුද්ධයේ, දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ පැවති ලෝක තත්ත්වයන් යටතේ ඔවුන් බොහොම උපායමාර්ගිකව තමන්ගේ බලාධිකාරිය, තමන්ගේ අවශ්‍යතා, ඉන්ට්‍රස්ට් දිගටම පවත්වාගෙන යන, තමන්ගේ න්‍යාය පත්‍රය දිගටම ක්‍රියාත්මක කරන්න සුදුසුම ක්‍රමවේදය තමයි ලෙස ඔවුන් සලකනවා. මේ විදිහේ ඩොමිනියන් තත්ත්වයේ නාමික නිදහසක් ලබලා දීලා තමා විසින් බිහි කරපු, තමා විසින් ඇති දඩ කරපු, තමා ට්‍රේන් කරපු, උගන්වපු කළු සුද්ද පිරිසකට පාලන බලය ලබා දීලා ඒක රිමෝට් එකෙන් දිගටම පවත්වාගෙන යන එක. මොකද ඒ වෙනකොට තවදුරටත් තුවක්කු එල්ල කරමින් යටත් විජිතයක් පවත්වාගෙන යාමේ තත්ත්වයක් ලෝක පරිමාණයෙන් පැවතුනේ නැහැ. ඒ නිසා තමයි තීන්දුව ගන්න. එතකොට මේ ලේබිදක් හොලවන්න නැතුව බ්‍රිතාන්‍යයන්ගේ හොඳකම නිසා එහෙම නිදහස ලබා දීලා ගියා නෙමෙයි. එතකොට අපි දැන් අද වෙනකොට මේ නිදහස් දින සැමරුම පවා නිකන් අර නත්තල සමරනෝ වගේ, එහෙම නැත්නම් වෙනත් මොනහරි සංස්කෘතික උත්සවයක් සමරනෝ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙනවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් යම් මානසික බාධක පනව ගන්න බවකුත් පේනවා රජයේ පැත්තෙන්. දැන් මේ
ජාතික නිදහස් දිනේ නිදහස කපලා දැන් ජාතික කෑල්ල විතරක් කියනවා. අපි දැක්ක යම් බ්‍රිතාන්‍ය අද නිදහස් ඔස්සේ සමරනකොට යම් බෙදුම්වාදී පිරිස් ඇවිල්ලා ඒකට විරෝධය පළ කරනවා. එතකොට ඒ අය එතකොට නිදහස් පිළිබඳව ඒ අයට ශ්‍රී ලංකාව නිදහස් දිනේ සැමරීම සම්බන්ධයෙන් ඒයට වෙනස් මතයක් තියෙන බව තමයි එකින් පේන්නේ. ඉතින් රජයේ මේ තත්ත්වය යටතේ යම් මානසික බාධක පනව ගන්න බවකුත් පේනවා මේ මේවා විග්‍රහ කර ගැනීමේදී. නමුත් අත්ත වශයෙන්ම නිදහස් දිනේ සැමරීම වැදගත් වෙන්නේ අපි ඒ ලබාගත් නාමික නිදහස අර්ථවත් කරගන්න අපි ආපු ගමන තුළ හැකි වෙලා තියෙනවද නැද්ද කියන එක ආපසු හැරී බැලීමක් තමයි අපිට ඒ දිනේදී අත්ත වශයෙන්ම අපි කළ යුත්තේ. එක්තරා කාලයක යම් වකවානුවල නිදහස් දිනේදී එහෙම ප්‍රකාශ කරන්නට යෙදුණා. අපි ජාතික රාජ්‍යයක් ලෙස අපි ආපු ගමන සහ ඉදිරි ගමන පිළිබඳව යම් මතවාද නිදහස් දිනේ ආශ්‍රිතව කතා බහට ලක් වුණා. විශේෂයෙන්ම නිදහස් දිනේ වෙනස් වුණාම අපේ ජනරජයක් බවට පත් වෙලා 72න් පස්සේ අවුරුදු කීපයක් මේ තත්ත්වය දකින්න ලැබුණා. එතකොට නමුත් දැන් අද වෙනකොට මේ නිදහස අර්ථ ගැන්වීමේදී අපේ ආචාර්ය අතුල මහත්මයා කියව විදිහට දැන් ඒක කියන්නේ ජාතික රාජ්‍යයේ නිදහස කියන්නේ කියන එක අද පුද්ගල නිදහස පුද්ගල අයිතිවාසිකම් දිනා ගැනීම දක්වා ඒක ලඝු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඒ කියන්නේ ජාතික රාජ්‍යයේ නිදහස සහ පුද්ගල අයිතිවාසිකම් පුද්ගලයන්ගේ නිදහස මූලික අයිතිවාසිකම් කියන එක සම්පූර්ණ වෙනස් තත්ත්වයන් දෙකක්. ඉතින් දැන් අද වෙනකොට ඒක ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒක ඇත්තටම එහෙම මතවාද ඒ කියන්නේ ජාතික රාජ්‍යයක නිදහස පිළිබඳව සංකල්පය යටපත් කරලා මේ මාතෘකාව පිළිබඳ සංවාදය යටපත් කරන්නත් අර පුද්ගල නිදහස සම්බන්ධයෙන් කාරණා ස්මතු කරන තත්ත්වයක් තියෙනවා. මේ මෙතුමා එහෙම කිව්වා කියලා නෙවෙයි මම කියන්නේ, පොදුවේ ගත්තම. එතකොට දැන්තර අපිට අපේ ජාතික රාජ්‍යයට කුමක් සිදු වෙලාද කියලා ආපසු හැරී බැලීමට වඩා අපි පෙළඹෙන්නේ අපේ එක එක සමාජ කණ්ඩායම් වල පුද්ගල අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, සිවිල් අයිතිවාසිකම් ගැන තමයි එතකොට අපි වැඩි අවධානයක් යොමු කරන්නේ. එතකොට ජාතික රාජ්‍යයේ නිදහස සම්බන්ධයෙන් අවධානයට වඩා දැන් ඒකේ ඇත්තම පැහැදිලි අවධානමක් තියෙනවද ජාතික රාජ්‍යයේ නිදහසට? ඔව්, අපි දැන් අපි හිතමු දැන් අපි නිදහස නාමික නිදහස ලබාගත් යුගයේ සිට අද දක්වා ආපු ගමනේදී අපි ඇත්තටම මේ නිදහස ලැබුණු නාමික නිදහස අර්ථවත් කර ගැනීම සඳහා සාධනීය පියවර ඒ විවිධ රජයන් විසින් ගනු ලැබුවා. විශේෂයෙන්ම 56න් පස්සේ අපි අපේ රටේ අපේ හමුදාවක් අපි බ්‍රිතාන්‍ය හමුදාවේ බලපෑමෙන් නිදහස් වෙච්ච හමුදාවක් අපි හැදුවා. අපේ යුද්ධ හමුදාව, නාවික හමුදාව ඒ ආදී වශයෙන් ගොඩනැගුවා. අපේ කර්මාන්ත පද්ධතියක් ගොඩනගන්න අපි පියවර ගත්තා. අපේ සෞඛ්‍ය පද්ධතිය, අධ්‍යාපන පද්ධතිය අපි අධ්‍යාපන පද්ධතිය ගත්තොත් ලෝකයේ විශිෂ්ටම අධ්‍යාපන පද්ධතියක් අපි ඉතා කෙටි කාලයක් තුළ ගොඩනගන්න අපි සමත් වෙනවා. එතකොට ජාතික රාජ්‍ය ශක්තිමත් කරමින් අපේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න අවශ්‍ය රාජ්‍ය ශක්තිමත් කිරීම කියන එක සිදුවෙමින් ගියා. විශේෂයෙන්ම බණ්ඩාරනායක මහතාගෙන් පස්සේ බණ්ඩාරනායක මැතිනියගේ කාලෙත් ඒ ගමන ඉස්සරහට ආවා. අතරම දැන් පහුගිය කාලේ යුද්ධය කරන්න පවා යුද්ධයේදී ඒ විදිහට ජයග්‍රහණය කරා මෙහෙවපු යුද්ධය ඒ හමුදාව හදන්නේ ඇත්තටම ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනියගේ කාලේ එන්.කේ. උඩයස් වගේ දේශප්‍රේමී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් තමයි එහෙම ජාතික රාජ්‍යයක හමුදාවක් හදන්න අපි සමත් වෙන්නේ එදා ගත්ත පියවර නිසා. එතකොට ජනසතු කිරීම, වතු ජනසතු කිරීම, ඊළඟට වෙනත් බ්‍රිතාන්‍ය හා අනිකුත් විදේශීය සමාගම් සතුව තිබූ දේපල නැවත අත්පත් කර ගැනීම. දැන් උදාහරණයක් ගත්තොත් තෙල් ටැංකි ගත්තොත් තිරුකුණාමලේ, ඒක විශාල උපාය මාර්ගයක වැදගත් සම්පතක්. සිරිම බණ්ඩාරනායක මැතිනිය ඒක වන්දිගෙවල ගන්නේ. ඒ සාකච්ඡාවේදී වන්දිගෙවල ගැනීමත් උනත් කළ යුතුයි කියන තැන ඉඳලා සමහර දේවල් වන්දි නොගවාගත් අවස්ථාවල් තිබුණා. වන්දිගෙවල පවුන්ඩ් 250,000ක් වන්දිගෙවල තමයි ඒක ලබා ගන්නේ. එතකොට අපි මේ ගොඩනගපින් ආපු ජාතික රාජ්‍යයට අද අපි 71 වෙනි නිදහස් දිනය සමරනකොට මොකද වෙමින් පවතින්නේ කියන එක බැලුවොත්. දැන් එදා ඇත්තරම එදා මෙන්න මෙහෙම දෙයක් සිදු වුණා. දැන් සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ කාලේ ඉඳලා ඒ රාජ්‍ය ශක්තිමත් කරගනිමින් ආපු ගමනේදී ජනතාව
ඒකට බද්ධ කර ගැනීමේ ගැටලුවක් තිබුණා. ඒ නිසා තමයි අතරම මේ ක්‍රියාවලිය ජනතාව 78 අවුරුද්දේ පරාජයට පත් කරන්නේ. රයිට්. ඒ කියන්නේ ඒ ඒ ඒ ක්‍රියාවලියට ජනතාව සක්‍රීයව දැනුවත්ව බද්ධ කර ගැනීම සඳහා වූ ක්‍රියාවලිය තිබුණ නැහැ. ඒක එක්තරා විදිහක අඩුවක් තමයි අපේ ඉන්දියාවේ වගේ අපේ ජාතික ව්‍යාපාරයේ නිදහස ලබා ගන්න තත්ත්වය වෙනකොට ඒක ධර්මපාලතුමාගේ අභාවයත් සමග ඔහු ජාතික ව්‍යාපාරයෙන් ඉවත් වීමත් සමග වැටීමක් සිද්ධ වුණා. ඒක 56 යම් ආයේ ඒ ක්‍රියාවලියේ පණගැන්මක් සිද්ධ වෙනවා. නමුත් ඒක ඉදිරියට ඇවිල්ලා ජනතාව මේ ජාතික රාජ්‍ය ශක්තිමත් කර ගැනීම ක්‍රියාවලියට දායක කර ගැනීම සිද්ධ වුණේ නැහැ. ඒ නිසා ඒ ක්‍රියාවලිය පරාජය වෙනවා. ඒතර 78න් පස්සේ ආරම්භ වෙන්නේ මේ ජාතික රාජ්‍ය ක්‍රමයෙන් දියකර හැරීමේ ක්‍රියාවලිය. අපි ගත්තොත් දැන් අද වෙනකොට දැන් ඔන්න ඒ ආපු ගමනේම නිකන් මම උදාහරණයක් කියන්නේ දැන් සිරිමා බණ්ඩාරනායක මැතිණිය වන්දිගෙවල අත්පත් කරගත් තෙල් ටැංකි ටික දැන් අද විදේශීය රාජ්‍යයකට ඉන්දියාවට ඊටාම සුළු මුදලකට තුට්ටු දෙකට ඒක අපි දීලා දානවා. ඒතර අපේ ජාතික රාජ්‍යයේ වැදගත් උපාය මාර්ගයක සම්පතක් ලෙස දැන් අපි ඒක සලකන්නේ නැහැ. එදා ඒක සලකුවා. හැබැයි අර ඔය ජාතික රාජ්‍ය කියන සංකල්පේ බිඳ වැටෙන්නේ නැද්ද මේ ගෝලීය ආර්ථිකය කියන සංකල්පය ඇතුළේ? ඒක තමයි. දැන් ඒ ගෝලීය ආර්ථිකය කියන සංකල්පය හදලා ගේන්නෙම මේ ජාතික රාජ්‍ය කියන සංකල්පයේ දියකර හැරීම සඳහාම තමයි. ඉතින් ඒ ගෝලීය සංකල්පයේ ඇතුලේ තියෙන්නේ මොකක්ද? ඒ කියන්නේ මුළු ලෝකෙම වෙළඳ පොළක් බවට පත් කිරීමේ අධිරාජ්‍යවාදී වුමනාව. ඉතින් ඒක ඇතුලේ නිදහසේ ප්‍රාග්ධනය ගලා යන්න පුළුවන්. නිදහසේ භාණ්ඩ සහ සේවා ගලා යන්න පුළුවන්. ඔවුන් යම් සීමා පනවන්නේ ශ්‍රමයේ නිදහසේ ගලා යාමට පමණයි. ඒ ශ්‍රමය ඔවුන් පාලනය කරනවා වෙනත් ජාතික ආරක්ෂාවට අදාළ හේතු සහ ඒක සීමා කිරීමෙන් ඔවුන්ගේ ඒක හසුරුවන්න. නමුත් ක්‍රියාවලිය හසුරුවන්න. නමුත් ප්‍රාග්ධනය සහ භාණ්ඩ සේවා වෙළඳාම නිදහසේ ගලා යනවා. එතකොට දේශ සීමා නැති වෙනවා. එතකොට සමස්ත ලෝකයේම එකම වෙළඳ පොළක් බවට පත් වෙනවා. එතකොට ඒ වෙළඳ පොළ ඇතුළේ රටවල් බෙදුනට ප්‍රශ්නයක් නැහැ. ඒ රටවල් ඇතුලේ ජාතික රාජ්‍ය කියන සංකල්පය මේ කියන්නේ මනෝභාවයක් නැති වුණාට ප්‍රශ්නයක් නෑ. ඒ මනෝභාවය නැති කරන්නම ඕන අර අතන්ට යන්න නම්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ශ්‍රී ලංකාව බෙදෙනවා කියලා අපි දැන් බෙදුම්වාදී ප්‍රශ්නයක් මේ රටේ තියෙනවනේ. එතකොට කෙනෙකුට හිතනවා නම් දැන් මේක වෙළඳ පොළක්. වෙළඳ පොළක එක කොටසක් තමයි ඊළම අනෙක් කොටස මේ පැත්තේ. එතකොට වෙළඳ පොළක එක ගොඩනැගිල්ලක ඉඳලා තවත් ගොඩනැගිල්ලකට යනවා වගේ නම් දැනෙන්නේ. ඔහුට මේක ප්‍රශ්නයක් නැහැ. ඔහු මානසිකව සූදානම් එක බාර ගන්න. වෙළඳ පොළක එක ගොඩ නැගිල්ලක ඉඳලා අනිත් ගොඩ නැගිල්ලට යනවා. ඒතොර එකම දේ පොඩි තුණ්ඩු කැල්ලක් දෙනවා සීල් එකක් ගහලා යන්න. ඒතතර උහුට ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ මහා ගෝලීය වෙළඳ පොළේ කුඩා කුඩා වෙළඳ පොළවල් තියෙනවා. ඒතොර ජාතික රාජ්‍ය කියන සංකල්පය අහුස් වෙනවා. ඒතොර ඒ මනස හදන්නේ එතනට. මනෝභාවය එතනට හදනවා. ඒක හදන්නෙම අර කියන අර පුද්ගල අයිතිවාසිකම් පුද්ගල නිදහස ඉස්මතු කිරීමෙන් තමයි. ඒතොර ජාතික රාජ්‍යයක රැකීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් දුර්වල කරනවා. හොඳයි. ඒක ක්‍රමානුකූලව සිදුවන දෙයක්. හොඳයි. අපි ඉදිරිවටවලදී තවදුරටත් කතා කරමු. අද අපි 71 වන ජාතික දිනයත් සමග මේ 48න් ලැබුණු නිදහස තවමත් සුරක්ෂිතද? නැත්නම් ඊට වඩා එහා ගියපු වැඩපිළිවෙලක් අවශ්‍යද? කරන්න ඕන දෙයක් තියෙනවද? වර්තමානයේ විද්දි තියෙන අභියෝගයක්ද? මේ කියන ප්‍රශ්න කිහිපය පිළිබඳව කතා කරමින් සිටින්නේ. කථිකාචාරතුමනි ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි, ඔබතුමා බොහොම විවෘතව අදහස් පළ කරන කෙනෙක්. ඇත්තටම අද තියෙන රටේ තියෙන තත්ත්වය නිදහස සාධාරණද? මේ කියවුණු කාරණා දෙපාර්ශ්වයකින් කාරණා මතුවුණා ඒ කියන කාරණාමද? නැත්නම් ඊට එහා ගියපු කාරණා තියෙනවද? ඔව්, බොහොම ස්තුතියි. මෙතන මතුවුණා. දැන් එකක් තමයි නිදහස කියලා කියන්නේ විදේශාධිපත්‍යෙන් මිදීම. ඒක තමයි ප්‍රධානම කාරණය. දෙවනි එක ඒ රටේ ජනතාවට නිදහස ලැබීම. ඒ දෙකම සම්බන්ධයි. ඒක එකිනෙකට ප්‍රතිබද්ධ කාරණයක්. දැන් 1948 ලංකාව විදේශාධිපත්‍යයෙන් මිදුණ එක නාමිකද එහෙම නැත්නම් සැබෑ ලෙසද කියන ප්‍රශ්නේ අපි අමතක කරලා දේශීය දේශපාලඥයින්ට මේ රටේ පාලන බලය ලැබුණා. ඒ නිසා අපි ඒක නිදහස කියලා කියනවා. හැබැයි දැන් නිදහස කියන එක මේ විදේශාධිපත්‍යයෙන් මිදීම පමණක් නෙවෙයි. ඒ යටත් විජිත රටක තියෙන මූලික කාරණා වෙනස් වීම තමයි නිදහස කියලා අපි කියන්නේ.
ඔක්කොම එක බොහොම සංකීර්ණ සහ ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ දැන් යට දැන් 1948 අපිට ලැබුණේ දේශපාල නිදහස. ඇත්තටම ලැබුණානේ. එතකොට දැන් මේ රටේ ආර්ථික ව්‍යූහය ගොඩනැගුවේ බ්‍රිතාන්‍ය පාලකීන්. ඒ කියන්නේ යටත් විජිත යුගයේ. ඒ කියන්නේ මේ රටේ ආර්ථිකයේ දැන් අපි කියනවා මේ රටේ ආර්ථික ව්‍යූහය කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ප්‍රාථමික ඒ කියන්නේ කෘෂිකාර්මික ආර්ථිකයේ ද්විතීක කාර්මික ආර්ථිකයේ තෘතීක සේවා. දැන් ප්‍රාථමික ආර්ථිකය වගේ කෘෂිකාර්මික ආර්ථිකයේ විශේෂයෙන්ම අපනයන භෝග වගාව ඒ කියන්නේ තේරබර් පොල් කියලා අපි කියන්නේ ඒක මේ රටේ ස්ථාපිත කළේ බ්‍රිතාන්‍ය පාලකීන්. ඒතකොට දේශීය කෘෂිකර්මය සම්පූර්ණ විනාශ කළා දැම්ම බ්‍රිතාන්‍ය පාලකයෝ. ඒක දැනුවත්ව කෙරුවේ. කියන්නේ මේ රටේ ඊටාම දීර්ඝ කාලයක් තිස්සේ දේශීය කෘෂිකර්මයක් තිබුණා. එතකොට බ්‍රිතාන්‍ය පාලකයෝ මේ රට අල්ලගත්තේ අමුද්‍රව්‍ය මූලාශ්‍රයක් වශයෙන් සහ වෙළඳපොළක් වශයෙන්. එතකොට මේ රටේ නිෂ්පාදනය කරපු ඔවුන් වතු වගාව මේ රටේ ඇතිකරුවා. ඒ නිෂ්පාදනයෙන් ඔවුන් රැගෙන ගියා යුරෝපයට. ඔවුන් නිෂ්පාදනය කරන බහණ්ඩ මේ රටේ විකුණන්න මේ රට වෙළඳපොළක් බවට පත් කරන්න මේ රටේ දේශීය කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම ඔවුන් විනාශ කරා. ඒක කෙරුවේ දැනුවත් ලෙස. ඒ කියන්නේ මේ රටේ වාරි කර්මාන්ත සේරම බල් බිහි වෙන තත්වයකට ඔවුන් පත් කෙරුවා. ඒවා සම්පූර්ණයෙන්ම අතහැරලා දැම්මා බ්‍රිතාන්‍ය පාලකීන්. ඊළඟට ඔවුන් මේ රටේ කාර්මික ව්‍යූහයක් නිර්මාණය කළේ නැහැ. ඒ කාර්මික ඔවුන් හැදුවේ ඔවුන්ගේ දැන් අපි ඔත්තු දැන් ඔවුන්ගේ වතු වගාව සඳහා අවශ්‍ය කරන යම් කිසි කාර්මික ව්‍යූහයක් ඒ ව්‍යූහයේ පමණයි ඔවුන් මේ රටේ ඇතිකර දුම්රිය ඒ වගේ දේවල් ඇතිකර වරාය වගේ දේවල් ඇතිකර ප්‍රවාහණය අනිකුත් ඒවා ඇතිකර සහ වෙළඳාම. අනිත් පැත්තෙන් සේවා ආර්ථිකය. ඒ සේවාවන් ඇතිකර ඔවුන්ගේ වතු වගාවට ගැළපෙන සේවාවන් තමයි ඇතිකර බැංකුව රක්ෂණ අනාදී සේවාවන්. දැන් මේ ව්‍යූහය තමයි නිදහසට පෙර මේ රටේ ස්ථාපිත වුණේ. එතකොට රටේ ජනගහණයෙන් බහුතරය ජීවත් වුණු ග්‍රාමීය ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම ඔවුන් ඒක දැනුවත් ලෙස විනාශ කළ දැම්මා. ඒක තමයි අපි අධිරාජ්‍යවාදයට විරුද්ධ වෙන්නේ උඩනේ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒ ග්‍රාමීය ක්ෂේත්‍රය ප්‍රගතිශීලී කියන එක. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ඒක මේ ග්‍රාමීය ක්ෂේත්‍රය ස්වයංපෝෂිත ආර්ථිකයක් කියවට ඒක දියුණු ආර්ථිකයක් කියලා අදහස් වෙන්නේත් නැහැ. ඒක යපුම් ආර්ථිකයක් තිබුණේ. ඉතින් ඔක තමයි தত্ত্বය. දැන් 48න් පස්සේ මේ ව්‍යුහය වෙනස් වුණේ නැහැ. මේ ව්‍යුහය වෙනස් වුණේ නැහැ මූලික වශයෙන්. ඒ කියන්නේ අපි දේශපාලන වශයෙන් අපිට නිදහස ලැබුණාට මේ රටේ බ්‍රිතාන්‍ය පාලකින් මේ රටේ ස්ථාපිත කරන ලද ආර්ථික ව්‍යුහය වෙනස් වුණේ නැහැ. වෙනස් කළෙත් නැහැ. මේ රටේ පාලකින්. ඒ කියන්නේ 48න් පස්සේ පත් වෙච්ච. අදටත් ඉතින් තේපොල් රබර් ගන්න. අදටත් එච්චරනේ. දැන් එතකොට ඒක එකක්. දැන් මම කියන්නේ දැන් අපි නිදහස කියලා කතා කරනවා නම් කාරණා හතරක් මම අතු කරනවා. මේ එකක් තමයි පළවෙනි එක අධිරාජ්‍යවාදීන් අපි ඉවත් විය යුතුයි. ඒක හරිම මේ ඔය 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 මේ අපි කිව්ව කියන තරම් සරල මේවා නැහැ. සරල නැහැ මේක. දෙක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යුතුයි. තුන්වෙනි එක තමයි කෘෂිකාර්මික ප්‍රශ්නේ ඉස්තන්න ඕනේ මේ රටේ. හතරවෙනි තමයි ජාතික ප්‍රශ්නේ ඉස්තන්න ඕනේ. මේ හතරම අද විසඳලා නැහැ. නිදහසෙන් පස්සේ ඒ හතරම විස ඒ කියන්නේ ඒ හතරෙන් තුනක් විසදෙන්නම් පළවෙනි එක විසදෙන්න අධිරාජ්‍යවාදීන් අපි අයින් වෙන්න ඕන මිදෙන්න ඕන. මේ සඳහා වූ දේශීය ව්‍යාපාරයක් අදටත් නැහැ. දැන් සමහරව අධිරාජ්‍ය විරෝධී ලෙස කතා කරුවට දැන් අපි ගත්තොත් පහුගිය රෙජීම් එක කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රෙජීම් එක කාලේ අධිරාජ්‍යවාදයට බැන්නට හරියන්නේ නැහැ. එහෙමනම් අධිරාජ්‍යවාදී මුල්‍යායතනයෙන් අපි වෙන් වෙන්න එපාය. අධිරාජ්‍යවාදී මුල්‍යායතන තමයි අද ලෝකේ පාලනය කරන්නේ. ලෝක බැංකුව, අන්තර්ජාතික මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය ප්‍රධාන තුන සහ බහුජාතික සමාගම්. මේ එකකින්වත් අපි අයින් වුණේ නැහැ. ඒ අයින් වෙන්න නම් විප්ලවකාරී ක්‍රියාමාර්ගයකට යන්න ඕන. එහෙමනම් අපි ලෝක බැංකුවත් එක්ක ගනුදෙනු කරන ගමන් අන්තර්ජාතික මුල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කරන ගමන් ලෝක වෙළඳ සංවිධානයත් එක්ක ගනුදෙනු කරන ගමන් අපි මෙහෙ බොරුවට කෑ ගැහුවට වැඩන්නේ අධිරාජ්‍යවාදී මිදෙනවා කියලා. ඒ වරින් අපි පැහැදිලි ලෙසම අපි ඒ ගෙවන්න තියෙන ණය නොගෙවා. එහෙමනම් ඈ රැඩිකල් පියවර වලට යන්න ඕනේ. එහෙම ගියේ නැහනේ. ඈ එහෙම ගියේ ඒවත් එක්ක ගනුදෙනු කරමින් තමයි ඈ අඩු වැඩි වශයෙන් මම කියන්නේ අඩු වැඩි වශයෙන් ඒවත් එක්ක ගනුදෙනු කරමින් තමයි ඒ ඒ ඒ ආණ්ඩුව ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මම කියන්නේ දැන් නිදහසෙන් පස්සේ අද වෙනතුරු අධිරාජ්‍යවාදයෙන් දැන් අපි විදේශාධිපත්‍යයෙන් මිදුණාට අපි අධිරාජ්‍යවාදයට අරත් වෙලා ඉන්නේ.
අධිරාජ්‍යවාදය මිදීම සඳහා කිසිදු ව්‍යාපාරයක් මේ රටේ කිසිදු ආණ්ඩුවක් හෝ කිසිදු දේශපාලන ව්‍යාපාරයක් හෝ ක්‍රියාකාරීව මැදිහත් වෙලා නැහැ. එනිසා අපි අදටත් අධිරාජ්‍යවාද රටක්. දෙවනි කාරණේ තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී වෙන ප්‍රශ්නේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න නම් මේ රටේ එකක් තමයි දැන් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතා කරන එක දැන් මෙතුමත් කිව්ව එක මේ පුද්ගලික කාරණේට මෙන්න මේ අපි යන්න ඕනේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ සමස්ත කාරණයක්නේ. ඒකට මූලික වෙන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාව. දැන් අපි නිදහසෙන් පස්සේ මොකද්ද කරලා තියෙන්නේ? ක්‍රමක්‍රමයෙන් බලය සංකේන්ද්‍රණය කරගෙන තියෙන්නේ. දැන් සෝල්බරි ව්‍යවස්ථාව තමයි මේ රටේ හොඳම ව්‍යවස්ථාව මම නම් කියන්නේ. 72 ව්‍යවස්ථාවෙ මොකද කරුවේ? අගමැති ධූරයේ වටා බලය සංකේන්ද්‍රණය කරුවා. ඈ ඒ කියන්නේ යම්කිසි හෙජමනියක් ඇති කරුවා මේ රටේ. ඊට පස්සේ 78 ඒක තවත් උඩටම ගෙනිල්ලා උපරිම තලයට ගෙනියලා ජනාධිපති ධූරය කියන්නේ පාර්ලිමේන්තුවේ වගේ නොකියන. දැන් අර අගමැතිවරයා පාර්ලිමේන්තුවේ වගේ කියනවා. එතකොට සංවර්ණයක් වෙනවා. හැබැයි 78 ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවේ වගේ නොකියන ජනාධිපති ධූරයක් වටා බලය සංකේන්ද්‍රය කියන්නේ එන්නේ නිදහසෙන් පස්සේ බෝත කරලා තියෙන මේ රටේ බලය සංකේන්ද්‍රය කියලා තියෙනවා. හැබැයි ඔය තියෙන තර්කය තුලෙමනේ මේ කතිකාචාරතුමනි රටේ ජනතාවගේ මතයක් වෙනවා. රටේ ඒකීයභාවය රකින්න නම් අනිවාර්යෙන් ජනාධිපති කෙනෙක් ඉන්න ඕනේ විධායක ජනාධිපති. ඒකට මම පස්සේ එන්නම්කෝ. මම මේ ප්‍රජාතන්ත්‍රවාදී ඊළඟ කතා කරනවා. දැන් මෙහෙම වුණහම මොකද වෙන්නේ? මේ එක තනතුරක් වටා බලය සංකේන්ද්‍රණය වීමේ ප්‍රතිඵලය තමයි මේ රටේ නිදහස. නිදහස ඉතා වේගයෙන් වල පල්ලට ගියා. ඒකේ කූට ප්‍රාප්තිය තමයි මහින්ද රාජපක්ෂ යුගයේ ඇත්තටම කියනවා නම් තරුණ ලෙස නිදහස බලපාලනට ගියානේ. අපි ඒක දන්නවා නේ, කවුරුත් දන්නවා. දැන් එතකොට නිදහස මේ රටේ තහවුරු කරන්න නම් මූලික දේ තමයි මේ රටේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව, මේ තියෙන ව්‍යවස්ථාව අනිවාර්යෙන් වෙනස් කරන්න ඕන. මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව වෙනස් නොකර මේ රටේ නිදහස තහවුරු කරන්න බෑ. ඒත් අද බලන්න වෙලා තියෙන තත්ත්වය ජනාධිපතිවරයා කැපත්තේ අර අපි කියන අර මේ මීහරක එළහරකයි වගේ ප්‍රශ්න යන්නේ. මීහරක එක පැත්තට දිනවා, එළහරක අනිත් පැත්තට දිනවා. එහෙම යන්න බෑනේ ආණ්ඩුවක් නේ. දැන් මේ ආණ්ඩුකම ව්‍යවස්ථාව තියෙන ප්‍රශ්නේ තමයි ජනාධිපතිවරයාගේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරය නොලැබෙන ඕනම අවස්ථාවක මේ රටේ දේශපාලන අවස්ථාවර භාවයට පත් වෙනවා. ඉතින් මේ ආණ්ඩුකම මේ රටේ නොගැලපෙන බව ඒකෙම පේනවනේ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට බහුතරයක් තිබුණොත් විතරයි පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා පක්ෂයට බහුතරයක් තිබුණොත් පමණයි මේ ආණ්ඩුකම ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒක එක ප්‍රශ්නයක්. අනිත් පැත්තෙන් දැන් ඒතර එහෙම තියාගෙන ජනාධිපතිවරයාට පුළුවන් අමාත්‍යාංශ නොදී ඉන්න පුළුවන්, විවිධ බලපෑම් කරන්න පාර්ලිමේන්තුව හිතුමනාපට ඉස්සවන්න පුළුවන් 19 වෙනි සංශෝධනයේ නොතක නේ. ඒ කියන්නේ මොකද්ද මේ කාර්යද මේ අභියෝග කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදෙ මේ අභියෝග කරන්නේ, රටේ නීතියෙන් මේ අභියෝග කරන්නේ. එතකොට ඒතර මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව පස්සේ විසඳලා නැහැ. කුෂිකාර්මී පස්සේ විසඳලා තියෙනවද? අදරත් ගොවියා නායකාරේ අවුරුදු 71 නිදහස ලැබිලා අදත් බලන්න මේ රටේ ගොවියා තමන්ගේ දේපළ උගස් තියලා වගාව කරලා අසන්නෙලා මොකද කරන්නේ? ඒ උගස බේරගන්න එක විතරයි කරන්නේ. අද තියෙනවද මේ රටේ අක්කර 50ක් තියෙන ගොවියෙක් ඉන්නවද? නැහැ. අක්කර 3 4 5 තමයි ගොවියෙකුට තියෙන්නේ. ඒතර මේ රටේ නිෂ්පාදන පිරිය වැඩි. මේ රටේ නිෂ්පාදන පිරිය අධිකයි. ඒතර ගොවියාගේ ලාභය ඊටම අවමයි. ලාභයක් නොලැබෙන තරම්. ප්‍රශ්න විසඳලා නැහැ. ග්‍රාමීය ජනතාවගේ ඒකනේ ග්‍රාමීය තරුණ ආයුධ අතර ගන්නෙ. ග්‍රාමීය තරුණයලා තියෙන ප්‍රශ්නේ මොකද්ද? ග්‍රාමීය කෘෂිකාර්මයේ තියෙන ප්‍රශ්නේ. ග්‍රාමීය සමාජයේ තියෙන ප්‍රශ්නේ. ඒක විසඳලා නැහැ. 71 කැරල් ඇති වුණා. 87 89 කැරල් ඇති වුණා. දෙමළ තරුණ ආයුධ අතර ගත්තා. මේ තරුණයාගේ ප්‍රශ්නේ මේ තියෙන්නේ. ඒක අපි බෙදුම්වාදී කියලා ලඝු කරනවා නම් ඒක විවිධ මත තියෙනවා. නමුත් තරුණයා ආයුධ අතර ගන්නේ තමන්ගේ ප්‍රශ්නේ විසඳලා නැති නිසා. අවුරුදු 71ක් ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න මේ රටේ බැරුව ගියා. අනේ බලන්න. එතකොට මේ රටේ කෘෂිකාර්මික ප්‍රශ්නේ විසඳලා නැහැ. ජාතික ප්‍රශ්නේ අදටත් විසඳලා නැහැ. අදටත් අපි මොකද්ද කියන්නේ? අදටත් අපි කියන්නේ සිංහල ආධිපත්‍ය ගැන අපි කියන්නේ. අපි ඒක ඍජුව නොකියුවත් වක්‍රව කියන්නේ ඒක. මේ රටේ අවුරුදු 71ක් ගියා නිදහසෙන් පස්සේ අදටත් මේ රටේ ජාතික අනුකලනයක් තියෙනවද? දෙමළ ජනතාව, සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව අතර ඒකාග්‍රතාවයක් තියෙනවද? ඔවුන් අතර අපි එකම ජාතියක් ලෙස කල්පනා කිරීමක් තියෙනවද? නැහැ. ඒ සඳහා ව්‍යාපාරයක් තියෙනවද මේ රටේ? නැහැ. එහෙම ව්‍යාපාරයක් ගොඩනැගුවත් ඒකට විශාල වශයෙන් දේශද්‍රෝහි ව්‍යාපාරයක් කියලා පහර ගහලා ඒක යටපත් කරන තත්ත්වයක් නේ මේ සමාජයේ තියෙන්නේ. ඒතර ඊළඟ પરම්පරාවට අපි බාර දෙන්න යන්නේ මේ වගේ රටක්ද? ඒක නිදහසෙන් පස්සේ අපේ රටේ මූලික ප්‍රශ්න කිසි දෙයක් අදවත් විසඳලා නැහැ. අපි මොනවා කිව්වත් වැඩක් නැහැ. අපි ඒ සඳහා වූ කැපකිරීමක් මේ සමාජයද අපි කරලා තියෙනවද කියන ප්‍රශ්නේ තමයි මම පළවෙනි වටේදී මතු කරන්නේ. හරි. අපි තවදුරටත් කතා කරමු. දෙවෙනි වටේදී තවත් විවිධ කාරණාවලට අවධානය යොමු කරන්න අපි සූදානම්.
නිදහස පිළිබඳයි කතා කරන්නේ 71 වන ජාතික දිනයේ තේමා කරගනිමින් 1948 සිට අවුරුදු 71ක් ගත වුණු තැන අද රට තිබෙන්නේ කොතනද? අද පවතින තත්ත්වය හා පද්ද සහ වෙනස්කම් කරනවා නම් වෙනස් වී යුත්තේ මොනවාද කියන දේ පිළිබඳ විවෘත සංවාදයක් අද ඇතනැත්ත තුලින් අපි ගොඩනගනවා. කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු දෙවෙනි වටේදී හමු වෙමු. අද ඇතනැත්ත අපේ සංවාදය 71 වන ජාතික දිනය තේමා කරගනිමින් කරන්නේ. අද දවසේ අපිත් සමගින් සිටිනවා ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සමාජික ආචාර්ය අතුල සිරි සමරකෝන් මැතිතුමන්, ඒ වගේම කථික ආචාර්ය ටෙරන්ස් පුනසිංහ මැතිතුමන් සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමන් තිබෙනවා. මේ තිදෙනා සමගින් තමයි අද දවසේදී අපි කතාබහ සිද්ධ කරන්නේ. මේ නිදහස සහ සම්බන්ධයෙන් අලුත් කියවීමක් ඇතනැත්ත ඇතුළතදී යලිතතාවක් දෙවෙනි වටේ අදහස් පළ කිරීමට ප්‍රථමයෙන් අවස්ථාව මන් දෙන්නේ ආචාර්ය අතුල සිරි සමරකෝන් මැතිතුමනි ඔබතුමන්ට. අර අනෙක් දෙදෙනා කියව කාරණත් එක්ක ගතහොත් ඔබතුමා මුලින් මතු කරපු කාරණත් එක්ක ගත්තාම අපිට පැහැදිලි වෙන එක දෙයක් තියෙනවා. එක්තරා විදිහකින් මේ රටේට දේශපාලනයද මේ රටේ නිදහස සම්පූර්ණයෙන් වනසන්නට හේතු සාධක වුණේ කියලත් හිතන තැනකට එක තැනකදී කතාබහ වෙනස් වෙලා තිබුණා. කැමති ඔබතුමාගේ දෙවෙනි වටේ අදහස් පළ කිරීමට. ඔව් චාමර් මම හිතන්නේ පළවෙනි වටේදී ඉතාම සාරගර්භ අදහස් ගණනාවක් අපේ කතිකිය දෙන්නම මතු කරා. ඒක සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මූලික අදහසක් තමයි ජාතික රාජ්‍ය කියන අදහස. ඒක ඇත්තරම න්‍යායික අදහසක්. බොහෝ වෙලාවට ජාතික රාජ්‍ය සම්බන්ධයෙන් අපිට තිබෙන්නේ ඇත්තරම ජාතික රාජ්‍යයක් තිබෙනවද, ජාතික රාජ්‍ය වළංගුද, ජාතික රාජ්‍ය මැරිලාද, මේ වගේ ප්‍රශ්න ගොඩක් අහනවා අපි න්‍යායික සාකච්ඡාවේදී. ඇත්තරම ලංකාවේ එක පාවිච්චි වෙන රෙටරික් එකක්. අර වාග් අලංකාර කියන්නේ ව්‍යාජෝක්ති කියලා කියන්නේ. ඒ කියන්නේ දේශපාලක වේදිකාවේ අර අපේ පුරසිංහ මැතිතුමා කිව්වා වගේ වේදිකාවේ දේශපාලක කතා කරන මේ ජාතික රාජ්‍ය බේරගත යුතුයි, රට රැකගත යුතුයි, දේශ සීමාව දැන් අර්බුදයකට ලක් වෙලා තිබෙන්නේ. දැන් මේවා ඇත්තටම අද වෙනකොට රෙටරික්ස්, ඒ කියන්නේ ව්‍යාජෝක්තීන් බවට පත් වෙලා තිබෙනවා. ඒ කියන්නේ දේශපාලකයන්ට ඡන්දය දිනා ගැනීම සඳහා භාවිතා කළ හැකි සටන් පාඩ. ඇත්තටම ගෝලීයකරණය කියන එක ඒක මිත්‍යාවකට වඩා යථාර්ථයක්. දැන් ගෝලීයකරණය සම්බන්ධයෙන් අදහස් ගොඩක් තිබෙනවා. ගෝලීයකරණය පිළිගන්නේ නැති පිරිසක් ඉන්නවා. ඇන්ටි ග්ලෝබලිස්ට් ලයින් නා ගෝලීයකරණ විරෝධීන් ඉන්නවා. හැබැයි ගෝලීයකරණය විතරක්ම පිළිගන්න කට්ටියත් ඉන්නවා. දැන් අපි ගත්තොත් එක්සත් ජාතික පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන් මේ ප්‍රතිපත් සම්පාදකින් වගේ යාලා හිතන්නේම ගෝලීයකරණය ගැන විතරයි. දැන් සමහර වාමාංශිකයන් හිතන්නේ ගෝලීයකරණය අදාළම නෑ අපිට කියලා. ඒතොර මෙන්න මේ අතර විවිධ බෙදීම් තියෙන. හැබැයි ගෝලීයකරණ එක යථාර්ථයක්. දැන් අපේ ඇඳුම් ටික අපි පිටරට යවනවා. අපේ තේ ටික අපි පිටරට යවනවා. ඒ හැබැයි අපි නෙමෙයි යවන්නේ. ඉස්සරහ අපි කෙලින්ම යවුවා. ගෙලින්ම අන්තර්ජාතික වෙළඳාමක් තිබුණා. හැබැයි අද අන්තර්ජාතික වෙළඳාම එහෙම නෙමෙයි හැදෙන්නේ. අද අන්තර්ජාතික වෙළඳාම හැදෙන්නේ බහුජාතික සමාගම් හරහා. ලෝක වෙළඳ සංවිධානය අවශ්‍යයි ඒකට. ලෝක බැංකුව අවශ්‍යයි. ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල අවශ්‍යයි. මේවට ගහලා තියෙන ප්ලග් එක ඇත්තටම ගලවන්න පුළුවන්. අන්න අපි අහන්න ඕනේ ඒක. ඒක දැන් ටෙරන්ස් පුරසිංහ මැතිතුමා ඇහුවේ ඒ ප්‍රශ්නේ. ඇත්තටම මේ පාලකයන්ට ඒක කරන්න පුළුවන්ද කියන එක අපි අහන්න ඕනේ. ඒකවිල්ලා ඒක අන්තර්ජාතික ව්‍යාපාරයක් වෙන්න ඕනේ. ඒක ගෝලීය ආර්ථික ව්‍යුහය සම්බන්ධ ප්‍රශ්නයක් සහ දේශීය ආර්ථික ව්‍යුහය අපි කෙසේ සකස් කරගත යුතුද කියන ප්‍රශ්නය. හැබැයි මේ ප්‍රශ්නය මතු කරලා මේ ප්‍රශ්නේ උඩට දාලා අපේ රාජ්‍ය අභ්‍යන්තරයේ තිබෙන නිදහස සම්බන්ධ ගැටලු අපිට වහන්න බෑ. අපි ගත්තොත් ඉන්දියානු නිදහස් අරගලය ගැන කතා කරන මහාචාර්ය බිපන් චන්ද්‍ර මෙහෙම කියනවා. එයා කියනවා ඉන්දියානු නිදහස් අරගලයේ පදනම් වුණේ මෙන්න මේ වැලියුස්, මේ හර පද්ධතිය මත. මොනවද හර පද්ධතිය? ප්‍රජාතන්ත්‍රවාදය, අනිත් එක සිවිල් ලිබර්ටේරියන්, ඒ කියන්නේ සිවිල් නිදහස, පුජ්‍යල නිදහස කියන එක. අනිත් එක ලෞකික ඉන්දියාවක්, නැත්නම් අනාගමික ඉන්දියාවක් සහ ඒ ඊට අමතරව එයා කියනවා මේ සියල්ලක්ම පදනම් විය යුත්තේ ස්වයංපෝෂිත ආර්ථිකයක්, සමාජවාදී නැත්නම් සාධාරණ අර්ථ සමාජ ක්‍රමයක් සහ නිදහස් විදේශ ප්‍රතිපත්තියක්. දැන් අද වෙනකොට ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී කොතන තිබෙන්නේ? ඉන්දියාවේ සිවිල් නිදහස කොතන තිබෙන්නේ? ඉන්දියාව කොතරම් ලෞකිකද කියන ප්‍රශ්න අපිට අහන්න පුළුවන්. සහ අනිත් පැත්තෙන් ඉන්දියාවට ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් තිබෙනවද, නැත්නම් ඉන්දියාවේ සමාජවාදී සර්වසාධාරණ සමාජ ක්‍රමයක් තිබෙනවද, ස්වයංපෝෂිත ආර්ථිකයක් තිබෙනවද? මම හිතන්නේ ඉන්දියාව සම්බන්ධ කාරණා අපිට ගොඩක් පොසිටිව්. මේවා අපිට කියන්න පුළුවන්. ඔව්, ඉන්දියාව ප්‍රබල ආර්ථිකයක් අද, ගෝලීය ආර්ථිකයට දායක වෙන රටක්. ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනය කරගවනින් තිබෙන රටක්. එක පැත්තකින් අර්ධ ෆෙඩරල් රාජ්‍ය බලේ බෙදලා තිබෙනවා රාජ්‍යයන් ගණනාවක් සමස්ත රාජ්‍ය පද්ධතියටම. හරිද? ඒ ඉන්දියාව විශාල භාෂා ගන්න කතා කරනට, විශාල ආගම් ගන්න කතා කරනට. නමුත් ඉන්දියානු කියන අදහස, ඉන්දියානුවා කියන එක කෙනා ඉන්නවා. අපිට බැරිලා තිබෙන ටෙරන්ස් පුරසිංහ මැතිතුමා කිව්වා ශ්‍රී ලාංකිකයා.
ශ්‍රී ලාංකිකයා කොහෙද? ශ්‍රී ලාංකිකයා බෙදිලා උතුරේ ශ්‍රී ලාංකිකයා, දකුණේ ශ්‍රී ලාංකිකයා, නැගෙනහිර ශ්‍රී ලාංකිකයා, වියලි කලාපේ ශ්‍රී ලාංකිකයා, කඳුකරේ ශ්‍රී ලාංකිකයා බෙදිලා කියන අදහස අපිට පේනවා. ඒ නිසා අපිට අපි 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 අසමත් වෙලා තිබෙන නිදහසෙන් පස්සේ නිදහස පිළිබඳව කිසියම් විශ්වීය හරපද්ධතියක් නිර්මාණය කරගන්න. ඒ හරපද්ධතිය එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදයේ පක්ෂපාතී ප්‍රජාතන්ත්‍රවාදයක් තිබෙන පාර්ෂල් ඩිමොක්‍රසි එකක් තිබෙන. ඒ ඩිමොක්‍රසි එක අද ගත්තොත් එහෙම ඒක ඉතාම පක්ෂපාතී, ඒක ඇති හැකි පන්තියට පමණක් සීමා වෙච්ච නිදහසක් තිබෙන්නේ. දැන් අපිට ඕන තරම් උදාහරණ ගේන්න පුළුවන්. උසාවිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඊට පස්සේ අපේ නීති කොතරම් ආකාරයකට පක්ෂවල අනුමැතියට යටත් වෙනවද කියන එක සම්බන්ධ. දැන් ව්‍යවස්ථාව වෙනස් කරන්නෙම කිසියම් පක්ෂයක නායකයෙකුගේ බලය වර්ධනය කර ගැනීම සඳහා. 78 න් පස්සේ ඒක තමයි කරලා තියෙන දිගින් දිගටම. ඒතර මේවා ප්‍රජාතන්ත්‍ර විරෝධී කාරණා. ඇත්තටම නිදහස් ව්‍යවස්ථාවක් වෙනස් කරනවා කියන්නේ සමස්ත රාජ්‍යයේ පිළිබඳ ප්‍රශ්නයක්. දැන් අපිට ඒකයි ටෙරන්ස් පුරසිංහ මැතිතුමා කියන්නේ දිගින් දිගටම අපිට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි. මේ ව්‍යවස්ථාවෙන් යන්න බෑ. මොකද මේ ව්‍යවස්ථාව ඇත්තටම වෙනස් කරලා තිබෙන්නේ කිසියම් පුජ්‍යල කණ්ඩායම්වල, පක්ෂ කණ්ඩායම්වල අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීම සඳහා. ඉතින් ඒ ව්‍යවස්ථාවක් තුළින් කොහොමද අපි සමස්ත රාජ්‍යයක් පිළිබඳ කතාවට යන්නේ? ඒතකොට අද වෙනකොට විධායකයේ සහ ව්‍යවස්ථාදායක අතර තියෙන අර්බුදය ඒක පැහැදිලි. ඉතින් මේක අපි නැවත ව්‍යවස්ථාවෙන්ම තමයි විසඳ ගත යුත්තේ. අපි මොනවා කිව්වත් නැතත් උතුරේ ප්‍රශ්නයට, ජනවාරික ප්‍රශ්නයටත් අපි විසඳුම ලබා දෙන්නේ. මේ විසඳුම අපි අපි උතුරු පළාත් සභාවලින් ඒ අය සැනසීමකටපත් වෙන්නේ නැත්නම් අපි අපි කොහොම දේශීය විසඳුමක් සම්බන්ධයෙන් අපි හිතන්න අවශ්‍යයි. අපි අපි කිසියම් ආකාරයක ජන සභා ඇති කිරීමේ ක්‍රමයක්, ප්‍රබල ජනතා මධ්‍යස්ථාන ඇති කිරීමේ ක්‍රමයක්, සියලු දෙනාගේම සංස්කෘතිය, සමාජය, අයිතිවාසිකම් නිරූපණය වෙන ක්‍රමයක් ගැන අපි හිතන්න ඕනේ. මේක තමයි මම කියන්නේ අපේ සදාචාරය කියලා. අපි අපි අනේකා ගැන හිතන්නේ නැත්නම් අපේ සදාචාරය කුමක්ද? අපි මහජාතිය කියලා, සිංහල ජාතිය කියලා. ඔව්, අපි සිංහල ජාතිය, අපි මහජාතිය, අපිට බුද්ධාගම තිබෙනවා. අපි මේ සියලු දේම. හැබැයි අපි වගේම තමයි මුස්ලිම් මිනිසාත්, අපි වගේම තමයි ද්‍රවිඩ මිනිසාත්. ඔවුන් අපේ නෑයෝ, ඔවුන් අපේ මිතුරෝ, ඔවුන් අපි අපි සියලු දෙනාම එකතු වුණොත් විතරයි යුනයිටඩ්නස්, ඒ යුනිටි එකේ නෙමෙයිද අපිට යන්න පුළුවන්. ඒ එක්සත්භාවයේ නෙමෙයිද අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඇයි අපිට ඒක දේශපාලනික වශයෙන් අපි එතනදී බෙදෙන්නේ? මම හිතන්නේ අර මේ 48 පෙබරවාරි 4 වෙනිදා වෙනකොට ওই විදිහට බෙදিলা නැතුව හැම ආගමකම කට්ටිය එකට හිටියද? පැහැදිලි. ඇත්තටම දැන් අපි 48 ර ඉස්සෙල්ලා අපේ තිබුණනේ කොංග්‍රස් එක, දැන් ලංකා කොංග්‍රස් එක තිබුණා. ඒකේ සියලුම දෙනා මේකතුල වැඩ කරා. හැබැයි මේ ජාතීන් අතරින් පස්සේ කාලේ බෙදෙන්න පටන් ගත්තා. සිංහල මහ සභාව හදන්න පටන් ගත්තා. ද්‍රවිඩයි ද්‍රවිඩ ගැන කතා කරන්න පටන් ගත්තා. මෙන්න මේ බලය සම්බන්ධ ප්‍රභූන්ගේ අරගලය මං කියන්නේ ඒකට. ඒ කියන්නේ මේක ඇවිල්ලා මේ බලය සම්බන්ධ ප්‍රභූ පන්ති අරගලයක් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ පල්ලහ පන්තිය බෙදුනේ ඉතින් පසු කාලෙ නැත්තන. පල්ලහ පන්තියට ගොවි ජනතාවගේ ප්‍රශ්නේ අදටත් තිබෙනවා. ගොවි ජනතාවට අදටත් දලමුව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අදටත් ණය ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. අදටත් බහුජාතික කෘෂිකාර්මයේ තමයි ලංකාවේ බලයට ඇවිල්ලා තියෙන්නේ. ලංකාවේ කෘෂිකර්මයේ පාලනය කරන බහුජාතික සමාගම් මේවට විරුද්ධව නැත්තම් මේ වගේ නිදහස් වෙන්නේ කවද්ද? ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට අවශ්‍යයි ජාතික වැඩපිළිවෙලක්. අපිට මේවා සරල නෑ. අර ටෙරන්ස් පුරසිංහ මැතිතුමා කිව්වා මේකක්වත් සරල නෑ. ජාතික මේ ජාතික රාජ්‍ය කියන එකට තිබෙන තර්ජන අද එදා තිබුණු තර්ජන නෙමෙයි අද තිබෙන්නේ. අද කවුරුත් ඇවිල්ලා මේ ලංකාවට මේ ආක්‍රමණය කරන රටක් එන්නේ නෑ කවුරුත්. හැබැයි ආක්‍රමණය කළා තිබෙන වෙනත් ආකාරවල බහුජාතික සමාගම් හරහා ආක්‍රමණය කළා තිබෙනවා. අපේ ප්‍රාග්ධනය එළියට ඇදගන්න ක්‍රමයේ තිබෙනවා. අපේ සම්පත්, ස්වභාවික සම්පත් එළියට ඉතාව කුණු කොල්ලේට ඇදගන්න ආර්ථිකයක් තිබෙනවා. අපේ අර කිව්වාගේ වසන්ත බණ්ඩාර මැතිතුමා කිව්වා අපේ වෙරළ තීරය නැත්තම් අපේ ජාතික රාජ්‍ය මර්මස්ථාන වෙනත් රටවල් වලට අපේ පවර්ණ ක්‍රමයක් තිබෙනවා. හැබැයි මේ සියල්ලක්ම පාලනය කර ගැනීමට සමත්වන්නා වූ දේශපාලන ව්‍යුහයක් අපිට අවශ්‍ය වෙනවා. අපි අපි කිව්වට මේ එක්සත් ජාතික පක්ෂයට මේක කරන්න බෑ, නැත්නම් ශ්‍රී ලංකා දේශ පක්ෂයට මේක කරන්න බෑ. අපි මේ කිසි කෙනෙකුට කරන්න මේ ඒකට අවශ්‍ය වෙන්නේ නිවැරදි දැක්මක්. ඒකට අවශ්‍ය වෙන්නේ කිසියම් ජාතික ප්‍රතිපත්තියක්. අපි ජාතික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු නොකරන තාක්කල් මේ ප්‍රශ්න මේ විදිහටම තිබෙනවා. අපි අවුරුදු 5-5 ආණ්ඩු බලයට ගේනවා. අවුරුදු 5-5 මේ නායකන්දරාව ඉදිරියට ගමන් කරනවා. දැන් කෝටි දසලක්ෂ ගණනාවක් ණය වෙලා තිබෙනවා. එකක් ආර්ථිකයේ ඒකතන පල්ලි මේ ස්ටැග්නේෂන් එක දිගින් දිගටම තිබෙනවා. ආර්ථික විවිධාංගීකරණයට පත් කිරීමට අපි අපොහොසත් වෙලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ට තිබෙන ඉතාම පටු දැක්මක්. සමහර අය ගෝලීයකරණයට විරුද්ධව කතා කරන, සමහර අය පක්ෂව කතා. මේ දෙකම අතර අපිට බැලන්ස් එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වර්තමානයේ තිබෙන අර්බුද තර්ජන මේ සියල්ලක්ම
අපිට එක පැත්තකින් ජාතික රාජ්‍ය කියන ඒ සීමා ඒ පටු සීමාව තුළ ඉඳලා හිතන්න බෑ. ජාතික රාජ්‍ය කියන එක එක පැත්තකින් ගෝලීය වශයෙන් අහෝසි වෙනවා කියන එක සත්‍යයක්. හරි. ඒක ඇවිල්ලා අවසාන වශයෙන් ගෝලීය වශයෙන් ඉතුරු විය හැක්කේ ඉන්දියා මේ ප්‍රබල රාජ්‍ය ගණනාවක් පමණයි. ඒ කියන්නේ ජාත්‍යන්තර ලෝක දේශපාලන පරයය ගත්තොත් එහෙම ඒක අතීතයේ ඉඳලා මෙහෙම තමයි. අතීතයේ තිබෙන අධිරාජ්‍යයන් අපි අධිරාජ්‍යයේ කොටසක් ඇතරම 48 වෙනකම් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් හිරුනොබසින අධිරාජ්‍යයේ කොටසක් අපි ඊට පස්සේ තමයි ඩිකොලනයිසේෂන් ප්‍රොසෙස් එක නැත්තම් යටත් විජිත හරණය හරහා තමයි ලෝකේ අලුත් ලෝකයක් බිහි වුනේ. හැබැයි මේ අලුත් ලෝකය අර ගෝලීය පරිධියේ තියෙන්නේ. ඒක අලුත් ලෝකයේ තිබෙන්නේ ගෝලීය අන්තේ. ගෝලීය කේන්ද්‍රයේ තිබෙන්නේ අර කොල්ලකාරී විදිහට ධනෙස හම්බ කරගත්තු ඒ රාජ්‍යයන් ටික. ඒ රාජ්‍යයන් තමයි අදටත් බලයේ ඉන්නේ. ඒ රාජ්‍යයන් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රමුඛ රාජ්‍යයන් පහ බවට පත් වෙලා තිබෙන්නේ. දැන් අද වෙනකොට චීනය එතෙන්ට එකතු වෙලා තිබෙනවා. අද වෙනකොට චීනය විශාල ප්‍රාග්ධනයක් එකතු කරගෙන තිබෙනවා. චීනය විශාල වශයෙන් ලෝක වෙළඳාමට දායක වෙනවා. ලෝකයට ණය දෙනවා. ලෝකයේ විවිධාකාරයෙන් ආර්ථික මර්මස්ථාන ඇති කරමින් ඉන්නවා. දැන් ලංකාවට චීනය විශාල ආධාර කරලා තියෙනවා. ණය ලබා දෙලා තිබෙනවා. අපේ රටේ 4 එකක් විතර ණය අපි චීනෙන් අරන් තිබෙනවා. ඉතින් මේ විදිහට ලෝකයේ අලුත් බලවතුන් බිහි වෙනවා. අලුත් බල කඳවුරු බිහි වෙනවා. ඒතර මෙන්න මේ තත්ත්වයන් යටතේ අපිට තවදුරටත් ජාතික නිදහස කියන එක අර පටු අර ජාතික රාජ්‍ය සංකල්පයෙන් විතරක්ම හිතන්නට බැරි වෙලා තිබෙනවා. අපිට ඒක පැත්තකින් ගෝලීය ආර්ථිකයත් එක්ක මම කියන්නේ අපි ගමන් කරන්න ඕනේ. ගෝලීය ආර්ථිකයත් එක්ක ඉදිරියට ගමන් කරන්න ඕනේ. හැබැයි ඒ ගමන් කිරීමේ සීමාවන් අපි හඳුනා ගන්න. අපේ දේශීය කෘෂිකර්මයේ අභාවයට යනවා නම් දේශීය කෘෂිකර්මයට ගෝලීය වශයෙන් තර්ජනය එල්ල වෙනවා නම් අපේ පවතින අපේ මානව සම්පත් අපිට දිගින් දිගටම අහිමි වෙනවා නම් අපේ බුද්ධි ගලණයක් සිද්ධ වෙනවා නම් මේවා සම්බන්ධයෙන් අපි පොදුවේ හිතන්නට අවශ්‍ය වෙලා තිබෙනවා. අපි පාර්ලිමේන්තුවක් හදාගන්නේ එතෙන්න ගිහිල්ලා පුටු පෙරලන්න පුටු කඩන්න මයික්‍රොෆෝන කඩන්න නෙමෙයි. එතෙන්න ගිහිල්ලා මේවට බුද්ධිමත්ව කතා කර හැකි පිරිසක් අවශ්‍ය වෙන්නේ. අන්න ඒ පිරිස නිර්මාණය කරගත්තේ නැත්නම් මේ රටට නිදහස සම්භව වෙන්නේ නැහැ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මම කැමති වසන්ත බණ්ඩාරමැතිතුමනි ඔබතුමන්ට අදහස් පර කරන්න ඉඩ දෙන්න දෙවෙනි වටේ මේ නැගුණු කාරණාත් එක්ක ඔබතුමන්ගේ මතය. දැන් මේ නිදහස කියන එක සම්බන්ධයෙන් මේ නිදහස කියන සංකල්පය ඇත්තරම මතුවෙන්නේ යම් යටත් කිරීමක් එක්කනේ. යටත් කිරීමට සාපේක්ෂව තමයි නිදහස කියන සංකල්පය මනෝභාවය යමක තුළ ඇති වෙන්නේ. එතකොට මේ යටත් කිරීමේ ක්‍රියාවලිය කුමක්ද කියන එක අපි හරියට තේරුම් ගන්නකොට තමයි මේ නිදහස කියන එක සම්බන්ධයෙන් අපි කතා කරන දේ අර්ථවත් වෙන්නේ. මම මේ පොඩි දෙයක් මේ මේ පුරුල් සාකච්ඡාවට යන්න කලින් දැන් මේ පුරුසිංහ මහත්මයා ඉස්සෙල්ලා මතක කරපු එකක් දැන් මහින්ද රාජපක්ෂ කාලේ තමයි අපේ රටේ නිදහස නැතිම වුණේ කියලා කිව්වා. ඒක එතුමාට අමතක වෙනවා. එතනදී මම කියන්නේ මේ ඒක කුමන හේතුවක් මත එතුමා පාර්ශ්වීය කිව්වා වෙන්න පුළුවන් සමහරවිට නැත්නම් ඒක එහෙම වෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ යුද්ධය බෙදුම්වාදී යුද්ධය කියන එක දැන් අධිරාජ්‍යවාදී රටවල් අපි මේ කියන නියෝ කොලෝනියල් මේ නව අධිරාජ්‍ය නව යටත් විජිත කරණය තුළ විශාල වශයෙන් උපාංග ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. ඒ කියන්නේ බෙදුම්වාදයත් ප්‍රමුඛතම දේශපාලන උපාංගයක්. දැන් ඉන්දියාවට නිදහස දෙනකොටම ඉන්දියාව බෙදලා නිදහස දෙන්නේ 115ක් දවස් දෙක තුනක් ඇතුළත මිනිස්සු මැරෙනවා. ඒ ගංගාවකින් තමයි ඒ නිදහස උපදින්නේ. අපේ රටේ ඒක කරන්න තරම් වාතාවරණයක් තිබුණ නැහැ. අපේ රටට ඒක ඊට පස්සේ තමයි ඒ ක්‍රියාවලිය ඔවුන් ඉස්සරහට තල්ලු කරන්නේ. එතකොට බෙදුම්වාදය කියන එක යටත් විජිතකරණයේ ප්‍රමුඛතම උපාංගයක්. දැන් ඔය ෆෙඩරල් කියන සංකල්පය ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් මතු කරලා ප්‍රචලිත කරන දෙයක්. ඒක 1946 විතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතියක්. ඒ ඊට පස්සේ තමයි අපේ ওই චලනාගම මහත්තයා මැලේසියාවේ ඉඳලා ලංකාවට එන්නේ. ඒ ව්‍යාපෘතියේම කොටසක් විදියට. ඒක හොඳට ඒක දැන් දීර්ඝ කතාවක් මෙහෙම කියන්න බෑ. ඒතර මේ රටවල් බෙදා වෙන් කිරීම කියන එක අධිරාජ්‍යවාදීන්ගේ යටත් කිරීමේ උපාංගයක්. එතකොට අපේ රටේ බෙදුම්වාදී යුද්ධය කියන එක ඒක අනිවාර්යයෙන්ම ඒක බාහිර හස්තයකින් අපේ රටේ තිබුණු යම් ගැටලු දීර්ඝ කාලයක් තිබුණු අධිරාජ්‍යවාදී විසින්ම ඇති කරන ලද කාරණා මත ඔවුන්ට ඒක පහසුවෙන් ඒක යුදමේ තත්ත්වයකට පත් කරන්න පුළුවන් වුණා. නමුත් ඒක LTT කියන්නේ අධිරාජ්‍යවාදී කුලී හමුදාවක්. ඒක හරි පැහැදිලියි. අපි ඒක ගැන වෙනම කතා කරන්න ඕනේ. LTT සංවිධානයේ පරාජය කරන් පස්සේ තිබුණු ආයුධ දිහා බැලුවම පේනවා ඒ ආයුධ මේ ගල්කටස්වත් එහෙම නැත්නම් මේ ඩොලර් එක දෙක එකතු කරලා අහිංසක මිනිස්සු මේ මිලදී ගත්ත ආයුධ නෙමෙයි. ඒවා මහ විශාල ලෝක පරිමාණයෙන් උදව් පදව් ඇතුව කරපු දෙයක්. එතකොට ඒ යුද්ධයෙන් ජනතාව නිදහස් කර ගැනීම කියන එක නිදහසේ ලොකු පැතිකඩක්. එතකොට දැන් මෙතුමාගේ කතාවේදී ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට තමයි එතුමා කියන්නේ. මහින්ද රාජපක්ෂ යුගයේ තමයි නිදහස නැතිම යුගය. හැබැයි මහින්ද රාජපක්ෂ යුගයේ තමයි අර කියන අධිරාජ්‍යවාදී දියත් කළ යුද්ධයෙන් ජනතාව නිදහස් කරගන්නේ. ඒක නිදහස් සටනේ
ලොකු කාර්යභාරයක්. අතරම යම් අතර මේක දෙවන නිදහස් සටන ලෙස හඳුන්වන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒ තරමට මේ රට ඒකට ගොදුරු වෙලා තිබුණා. වසර 30ක් තිස්සේ ඒ යුද්ධයට ගොදුරු වෙලා තිබුණා. නිදහස අහිමි වෙලා තිබුණා. ඒක නිකන් අහිමුනේ නැහැ. ඒක අහිමි කරා. ඒක දැනුවත් ක්‍රියාවලියක්. ඒක අධිරාජ්‍යවාදීන්ගේ දිස්පාලන උපාංගයක් බෙදුම්වාදී කියන එක. ඒතර ඒක නිදහස් කරගත්තා. ඒතර ඒක මෙතුම අර ඒ කියපු එකෙන් තේරෙනවා අපි මේ පැතිකඩවල් සම්බන්ධයෙන් දකින විදිය අවුලක් තියෙනවා කියලා. ඒතර ආර්ථික සංස්කෘතික මේ හැම පැතිකඩකින්ම මේ යටත් විජිත කරන ක්‍රියාවලිය ඉස්සරහට යනවා. දැන් බලන්න දැන් එදා අධිරාජ්‍යවාදී රටවල් වහල් තමන්ගේ ශ්‍රම හමුදාව රටවල් වලට පැනලා වහලුන් ලෙස දඟල් දාලා බෙල්ලට දඟල් අපි අර රූට්ස් වගේ චිත්‍රපටිය වල දැකලා තියෙනවා කොහොමද ඒ ක්‍රියාවලිය වුනේ කියලා. දැන් අද ඒක අවශ්‍යද? අද ඔවුන්ගේ ඔවුන් එක පැත්තකින් ඔවුන්ගේ ප්‍රාග්ධනය මෙහාට ගේනවා. එතකොට වහලා ගේන්න ඕනේ නැහැ. ශ්‍රමිකයා අඩු මිලට ශ්‍රමය දෙන මිනිහා මේ රට ඇතුලේ ඉන්නවා. එහෙම නැත්තම් කොහොමද? අපි අද පාස්පෝර්ට් එකක් අරගෙන එදා වගේ බෙල්ලට දඟල් දාලා නැහැ. හැබැයි සීල් එකක් ගහගෙන අපි යනවා ඒ කියන අඩු මිලට ශ්‍රමය විකුණන්න. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපේ ලක්ෂ 15ක් විතර මේ රටේ පිටරට රැකියාවල් කරන සහෝදර සහෝදරයන් ගත්තොත් එහෙම මොන තරම් එදා වහල් යුගයේ තිබුණා සමානම දුකට පීඩාවට ලක් වෙනවා. අවුරුද්දකට මලමිනි 250ක් 300ක් එනවා. දවසකට එකාගානේ වගේ මලමිනි එනවා. මේ මෙඩිකල් කරලා ඔක්කොම කරලා තමයි ඒගොල්ලෝ යවන්නේ. හැබැයි ගෙදර එනවා මලමිනි උලින්. එතකොට මේ දැන් අපි ඒ වගේ දේවල් සම්බන්ධයෙන් අපි හිතන්නේ නැහැ. දැන් අපි දැන් එතකොට නිදහස් සමාජයක් මේ වහල් වෙලඳාම නැහැ. හැබැයි එතන මේක මොකද්ද? දැන් අපි ඇඟලුම් කර්මාන්තය ගත්තමත් ඉතාම අඩු වැටපොකට තමයි මේ ශ්‍රමිකයෝ ගෝලීය ප්‍රාග්ධනය මේක ඇතුළට ඇවිල්ලා එංගලන්තයේ ඩොලර් මේ පවුම් 50කට විකුණන ෂර්ට් එකට මෙහි පවුම් 2 3ක මුදලක් තමයි ලැබෙන්නේ. අපේ ආයෝජකයාගේ ලාභයයි අර ශ්‍රමිකයාගේ ගෙවීම් සියල්ල. ඒතර මේක ඉතා සූක්ෂම ක්‍රියාවලියක්. ඉතා සූක්ෂම ක්‍රියාවලියක්. එතකොට දැන් මෙතුමා කුසකර්මාන්තය ගැන සඳහන් කරා. ඒක ඉතා වැදගත්. මම බලන්න කුසකර්මාන්තේ කොහොමද අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක් කරලා දීර්ඝ කාලීනව අපි පිටරටින් එන ආහාර මත යැපෙන තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ. ඒවට විවිධ උපාංග අපේ ණයදන අපි ඒ අධිරාජ්‍යවාදීන් තමන්ගේ නව යටත් විජිත ක්‍රියාවලිය තුළ මෙතුමා කලින් සඳහන් කරා වගේ විවිධ ගිවිසුම් ජාත්‍යන්තර සංවිධාන හරහා අපමත පටවන ගිවිසුම්. එතකොට මූල්‍ය ආයතන IMF වගේ World Bank වගේ මූල්‍ය ආයතන. ඒ ආයතන හරහා තමයි අපි අපේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරන්නේ. ඊට අමතරව විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා. දැන් මේ මෑත කාලීනව ඇවිල්ලිනවා Millennium Challenge Corporation. ඒකෙන් අපේ රටේ සංවර්ධනය පිළිබඳ උපදෙස් දෙනවා. ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය. කොහෙන්ද සල්ලි හම්බෙන්නේ? මේ අධිරාජ්‍යවාදී ආයතන වලින් සල්ලි හම්බෙන්නේ. ඒ අය අපේ ප්‍රතිපත්ති තීරණය කරනවා. ඊට අමතරව අපේ රටෙන් ඔවුන් හරි සූක්ෂම ඒවා, ඒ කියන්නේ රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් කරා ඒවට බලපෑම් කරනවා වගේම ඒ අපේ රටේ ඉන්න උගත්තු මේ අපි අර කළු සුද්දෝ කියලා එදා හඳුන්වපු පිරිසම නෙමෙයි. දැන් හිතන්න ඇමරිකාවට මේ රටෙන් ඇරයි යන කෙනෙක් පුහුණුවක් දෙන්න හිතන්නකො පශ්චාත් උපාධියකට PhD උපාධියකට. එතකොට ඒ රටේ කම්කරුවෙක්ගේ වැටුප තමයි මේ ශිෂ්‍යත්වයේ සඳහා ඌට ගෙවන්නේ ඩොලර් 2000ක් කියන්නේ. ඒ විශ්වවිද්‍යාලයේම කම්කරුවෙක්ගේ වැටුප. හැබැයි ඔහුගේ මොලේ සෝදලා මෙහාට ගෙනල්ලා ඔහු භාණ්ඩාගාරයේ හරි කුසකරන් දෙපාර්තමේන්තුවේ හරි ප්ලාන් කරාට පස්සේ ඔහු අර කම්කරුවෙක්ගේ වැටුපට ගෙවන වන්දිය කොච්චරද? සම්පූර්ණ රටේ ප්‍රතිපත්තියක් වෙනස් කරන්න විශාල මැදිහත් වීමක් ඔහුට කරන්න පුළුවන් වෙනවා. එතකොට ඉතා සූක්ෂම මේ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය පවා මේ මොලසෙයදීමෙන් අපේ රටේම අපේ පුරවැසියෝම අරන් ගිහිල්ලා මොලේ හොදලා ආපහු මෙහාට එවනවා. ඉතා අඩු මුදලකට. ඊට පස්සේ ඔහු මේ ඇවිල්ලා ඔහු අර සෝදාගත්ත මොලේට අනුව මේ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය කරනවා. ඉතින් මම අර කලින් කිව්වේ අර වගේ ඍජු මැදි මේක දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ සිද්ධ වෙච්ච දෙයක්. ඊට අමතරව අර වගේ දැන් මේ මෑත කාලීනවත් Millennium Challenge Corporation කියන්නේ කවුද ඒක සභාපති? ඇමරිකානු රාජ්‍ය ලේකම්. දැන් මේ Millennium Challenge Corporation එකෙන් තමයි මේ රටේ ආයෝජන වලට තියෙන බාධා ඉවත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් දෙන්නේ. ව්‍යාපෘති දියත් කරන්නේ.
ඒක පනත් දෙකක් කියන මෑත කාලීනව පනත් දෙකක් මේ 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 බටහිර මේ බටහිර කියන ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලේකම්වරයා සභාපතිත්වයේ දරන ආයතනයකින් අපිට හඳුන්ලා දෙනවා 52ක් මේ 52 දැන් ගේන්න ඕන කියලා ලංකාවේ ආයෝජන දිරිගන්වන්න මොනවද මේ 52ේ තියෙන්නේ එක පනතක් ඉඩම් බැංකු පනත මොනවද ඒකේ තියෙන්නේ සියලුම රාජ්‍ය ඉඩම් ඒ බැංකුවේ යටතටපත් කරන්න ඕන ඊට අමතරව ඒක තියෙන ඛේදවාචකය තමයි 72 අපි විදේශිකයන්ගෙන් අත්පත් කරගත්ත ජනසතු කරපු ඉඩනුත් මේ බැංකුව යටතට එනවා. ඒතර විදේශිකයන්ට සහ දේශීය පුද්ගලික ආයෝජකයන්ට මේ ඉඩම් ලබා ගන්න පුළුවන් අර බැංකුව හරහා. ඒතර මේ පනත ගේන්න මේ පනත හදලා මේක සම්මත කරපන් කියලා කවුද දාන්නේ? මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එක. සභාපතිවරයා ඇමරිකාවේ රාජ්‍ය ලේකම්. තව ඒක දිග කතාවක්. ඒක ලොකුවට කතා කරන්න ඕන එකක් වෙනම සාකච්ඡාවක් කරන්න ඕන. ඒතර මේ විදියට විශාල ක්‍රමවේද ප්‍රමාණයක් දැන් හිතන්න ලෝක වෙළඳ සංවිධානයේ ඇයි මේගොල්ලෝ ලෝක වෙළඳ සංවිධානයේ හදන්නේ නැත්තේ ලෝක බැංකුව සහ IMF එක හදනකොට IMF ලෝක බැංකුව හදලා සෑහෙන කාලයක් ගිහිල්ලා තමයි ලෝක වෙළඳ සංවිධානය හදන්නේ ඇයි ඒ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන තමන් උඩට ඇවිල්ලා තමන් ඉනිමගේ උඩට ගිහිලා ඉනිමකට පයින් ගහනවා. අනික් කඩවලට නගින්න බැරි වෙන්නේ. දැන් අපිට දානවා මෙන්න මේ විදිහට තමයි විලඳාම කරන්න ඕන. මේ විදිහට තමයි ආනයන අපනයන වලට බදු ගහන්න ඕන. ඒක අපිට තීරණය කරනවා. දැන් හිතන්න දැන් මේ රටේ පාම් පිටි වලට දීලා තියෙන බදු සහනය ගත්තොත් එහෙම පාම් පිටි මේ මෑත කාලීනව මේ රජේ පත් වුණාට පස්සේ රුපියල් 20ක බදු සහනයක් දුන්නා. ඒතර 2014 මිරාටේ පාම්පිටි පරිභෝජනයේ තිබ්බ මෙට්‍රික් ටන් 113යි. ඒ බදු සහනය දුන්නාන් පස්සේ බදු සහනයත් පාවිච්චි කළා. දැන් මේ 117ක් දක්වා පාම්පිටි පරිභෝජනය වැඩි වෙලා තියෙනවා. ඊට සාපේක්ෂව සහල් පරිභෝජනය අඩු වෙනවා. දේශීය කෘෂි කර්මාන්තේ කඩා වැටෙනවා. ඒතකොට රටට ලැබිය යුතු මිලියන 34000ක් මේ සමාගමට ලැබෙනවා දැන්. ඒ අයගේ ලාභයට එකතු වෙනවා. ඒතකොට මේ මිලියන 34000ක් උඩ සාක්කුවේ දාගත්ත සමාගමක සභාපතිවරයෙකුට කවද මිලදී ගන්න බැරි මොන කුසිකර්ම ප්‍රතිපත්තිද වෙනස් කරන්න බැරි ඒ නිසා මේ නිදහස සම්බන්ධයෙන් කතා කිරීමේදී අපි මෙන්න මේ ආර්ථික සංස්කෘතික දේශපාලනික ශේෂ්ඨුල සිදුවෙන ඒ සියුම් ක්‍රියාවලිය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕන එහෙම නැතුව අපිට මේකට උත්තර හොයන්න හරි මේක වළක්වන්න හරි කටයුතු කරන්න බෑ. ඒත් අපි නිදහසේ නිදහස සම්බන්ධ අර්ථකථනය කිරීම මත තමයි අපි මේව තීරුම් ගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නේ. අපි ඒතර නිදහස කියන එකට අර විදිහේ පටු අර්ථකථනයක් දුන්න ගමන් වෙන්නේ. ඒතර අපි බොහොම සතුටින් ඉන්නවා. දැන් මේ අපි බහුජාතික සමාගම් වලට අපේ රටේ බදු ගෙවන්නන්ගේ සල්ලි ගෙවලා අපි කුසකර්මාන්තයේ කඩාවැටලා අපි මේ යන ගමන එතකොට සාධාරණයි. ඒතර අපේ සැබෑ සටන මොකක්ද කියලා අපිට පැටලෙනවා. දැන් අපිට සටන් ගොඩක් තියෙනවා ඒක ඇත්ත. පන්ති සටනක් තියෙනවා. සමාජ අසාධාරණට විරුද්ධ සටන. ඒක සදාකාලික සටනක්. දැන් චීනෙත් පන්ති සටන තියෙනවා. චීන පාලකයෝ පිළිගන්නවා අපේ රටේ තාම සමාජවාදී චීනෙත් පන්ති සටන තියෙනවා. නේ? ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සටන. ඒකත් සදාකාලික සටනක්. ඒක විවිධ සමාජවල යම් කාලවලදී ඒ අයිතිය අහිමි වෙනවා යම් අයිතියින් විවිධ දේශපාලන හේතු මත නැවත ඒක දිනා ගන්නවා ආයිත් ඒක යම් ආකාරයකට බාධා එල්ල වෙනවා ඉතින් ඒක එක්තරා චක්‍රීය ක්‍රියාවලියක් පරිසරයට විනාශයට එරෙහි සටන ඒකත් සදාකාලික සටනක් සමාජවාදී රුසියාවෙත් මේ චීනෙත් සටන තියෙනවා අපේ ශ්‍රී ලංකාවෙත් සටන තියෙනවා සදාචාරයට විරුද්ධ සටන ඒකත් තියෙනවා හොරකම දැන් බුදුන්ගේ කාලේ මේ චාණක්‍ය පඬිවරයානේ කියන්නේ රාජ්‍යය තුල දූෂණයට විරුද්ධව නැගිහිටින්න ඕන කියලා පුරවැසියා. ඒතර ඒ සටන කිසුපූර්ව 3 සතවර්ෂයේ තිබුණා. ඒක අදත් තියෙනවා. හැබැයි මෙන්න මේ සටන මේ සැබෑ නිදහස පිළිබඳ සටන. ඒ කියන්නේ බාහිර පාර්ශව විසින් අපිව යටත් කරමින් අපේ ඉරණම තීන්දුව කිරීමට එරෙහි සටන තමයි ප්‍රධාන සටන. අර සියල්ල දෙට ඉහලින් තියෙන දේ. ඒ සියල්ලට ඉහලින් මේ සටන තියෙන. මේ සටන පරදුනොත් අනෙක් සියලු සටනුත් පරදිනවා අවසානයේ. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. ඔබතුමන්ගේ කීමත් එහෙමමද දෙවෙනි වටේ අපි අදහස් කරමු.
නෑ මට ඒකට උත්තරයක් දෙන්න තියෙනවා මේ මේ මෙතන කිව්ව කතාවට මෙහෙමයි දැන් මම කිව්වේ මේ මේ යුද්ධය නිම වුණේ 2009 හැබැයි මේ සිංහල සමාජය තුළ මර්ධනය නොනිමි මර්ධනයක් ලෙස ඉදියත් උනේ මම දන්නේ මේකේ තියෙන සම්බන්ධය එතුමා කොහොම කියයිද කියලා දැන් අපි දැක්කනේ මේ අර දවස් 52 පාලන කාලය මේ මාධ්‍යවල දුන්න නිදහස අපි දැක්කනේ මේ දැන් මේකට විරුද්ධ පාර්ශවයේ කවුරුත් ආවේ නැහැ නේ මේ මේ රූපාහින්ට ITN එකටයි මම කියන්නේ මේ මේ මේවා අපි බොහොම සරල ප්‍රායෝගික අත්දැකීම්නේ නේද දැන් අපි ඇක්කා දැන් යුද්ධය පිළිබඳ ප්‍රශ්නයයි මාධ්‍යවේදීන් ඝාතනය කිරීම පිළිබඳ ප්‍රශ්නයයි එතකොට මාධ්‍ය ආයතන ගිනි තැබීමේ කාරණය එතකොට ගොවි ජනතාවගේ සටන් ඊළඟට ජලය ඉල්ලපු අයගේ සටන් ඊළඟට ධීවරයන්ගේ සටන් මර්ධනය කරපු ආකාරය ශිෂ්‍යාරගල ඒවා කොහොමද යුද්ධයට සම්බන්ධ වෙන්නේ කියන එකයි මට තියෙන ප්‍රශ්නේ ඒ කියන්නේ මේ රටේ මම කිව්වේ මම ඇත්තටම මම කිව්වේ ඒක ඒ කාරණය තමයි මේ ජනාධිපති ධූරයේ පිළිබඳ ප්‍රශ්නේ මම මේ කිව්වේ ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ වග නොකියන ජනාධිපති ධූරයේ පිළිබඳ ප්‍රශ්නේ මම ඒ කිව්වේ ඒ කියන්නේ ඒ බලයත් එක්ක දැඩි මර්ධනයක් තමයි ඇති වෙන්නේ ඒක කූට ප්‍රාප්තිය තමයි මම කිව්වේ මේ මේ 2015 දක්වා තිබුණේ කියලා. ඒක නේ මේ ආණ්ඩුවේ පෙරළුනේ ඇත්තටම. මේ 2015 මෛත්‍රීපාල සිරිසේන වර්තමාන ජනාධිපතිවරයා වදිනෙව්වේ මේ මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළ මොකක්වත් හේතුවක් උනේ නෙමෙයිනේ. මෛත්‍රීපාල සිරිසේන දිනුවේ මහින්ද රාජපක්ෂව පරාජය කරන්න ඕන නිසා මිනිස්සු ඒ මිනිසක් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තිබිච්ච මොකක්වත් විශේෂ හේතුවක් උනේ නෙමෙයි. මහින්දව පරාජය කිරීම පිළිබඳ එහෙම සමාජය තුළ විශාල ජන මතයක් සහ බලවේගයක් නිර්මාණය වෙන්නේ බෙදුම්වාදී කුමන්ත්‍රණයකින්ද කියන එක නම් මම දන්නේ නැහැ. ඒක මම දන්නේ නැහැ. නැත්නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයකින්ද කියන එක නම් මම දන්නේ නැහැ. ඒක ජනමතයක් නේ ආවේ. ඒ ජනමතය ආවේ දූෂණයට හා මම කියන්නේ මේ ආණ්ඩුව දූෂිත නැහැ කියලා. මේ ආණ්ඩුව දූෂිතයි. ඒක ඒක එහෙම රස තියෙනවා. හරිද? නමුත් දැඩි මර්ධනකාරී පාලනයක් තිබුණු නිසා තමයි ජනතාව පෙළ ගැහුනේ. මම දන්නේ ඒක බෙදුම්වාදයට තියෙන සම්බන්ධය හෝ යුද්ධයට තියෙන සම්බන්ධය මොකද්ද කියලා මම දන්නේ නැහැ. ඒක අපි මට දෙන්න තියෙන උත්තරේ ඒකයි. එතකොට දැන් මම කියන්නේ මේ දැන් මේ රටේ දැන් මේ නිදහස පිළිබඳ කාරණය අපි දැන් මේ මේ ගෝලීයකරණය දැන් මෙතුමා ඒක පැහැදිලිව කිව්වා ගෝලීයකරණය සහ ජාතික රාජ්‍ය අතර තියෙන පරස්පරය. මේ දැන් ජාතික රාජ්‍ය ඇත්ත දැන් මේ රට ජාතික රාජ්‍යයක්ද? අද ලෝක එහෙම දැන් මේ රට ජාතික රාජ්‍යයක් නම් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගින්න එපායේ. අපි ඒකට කියනවා නේෂන් බිල්ඩින් කියලා. The process of nation building. කියන්නේ ජාතිය ගොඩනැගීමේ ක්‍රියාදාමයක්. නිදහසෙන් පස්සේ අදිරතුරු ජාතිය ගොඩනැගීමේ ක්‍රියාදාමයක් නිර්මාණය වුණේ නැහැ. ඔක තමයි පස්සේ ඇයි? පටු ජාතිවාදය නිසා. පටු ජාතිවාදය නිසා. දැන් දෙමළ මුස්ලිම් දෙමළ සහ මුස්ලිම් මේ සුළුතර කණ්ඩායම් කල්පනා කරනවාද අපි ශ්‍රී ලාංකේය කියලා නෑ ඔවුන් කල්පනා කරන අපි දෙමළ අපි මුස්ලිම් කියලා මේ සිංහලව අපි කල්පනා කරනවාද අපි ශ්‍රී ලාංකේය කියලා අපි කල්පනා කරන්නේ අපි සිංහල කියලා එහෙම ජාතික අනුකලනයක් නැෂනල් ඉන්ටිග්‍රේෂන් එකක් මේ රටේ ඇති වෙන මානසිකත්වයක් මේ අවුරුදු 71 තුළ නිර්මාණය වුණාද නෑනේ ඒතර මෙතුමා කිව්වා වගේ මේ ප්‍රභූ දේශපාලනේ වරදක් මේක මේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ සිංහල හා දෙමළ දේශපාලකයෝ තමයි මේ ප්‍රශ්නේ ඇති කරුවේ හැබැයි අද මම කියන්නේ අද අපිට මේ ප්‍රශ්නේ අපි තවත් මේක ඉස්සරහට ගෙනියනවාද කියලා මම මේ මම ඒකයි මට තියෙන මම මතු කරන කාරණේ මේ ප්‍රශ්නේ අපි විසඳ ගන්න ඕන එහෙම විසඳ ගන්න නම් අපි අර සම්ප්‍රදායික මානසිකත්වයෙන් අපි මිදෙන්න ඕන දැන් අපි ගත්තොත් දැන් මේ ෆෙඩරල් කියන වචනේ දැන් මේ ෆෙඩරල් කියන වචනේට අපි ඇයි බය වෙන්නේ දැන් මම කියන්නේ දැන් අද මේ දෙමළ නායකයෝ ෆෙඩරල් ඉල්ලනවාද කියලා මම හිතන්නේ නැහැ දෙමළ නායකයෝ සමහරට ඉල්ලන්න පුළුවන් ඔවුන්ගේ ප්‍රාදේශික පාලන බලයක් යම් කිසි පාලන පළාත් සභාවන් ඒගොල්ලෝ ඉල්ලන්නේ ඒක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා 13 පස් කියලා මම දන්නේ ඊට වඩා දෙයක් මේක තියෙනවද කියලා ඕන කෙනෙකුට මේක බය කරන්න පුළුවන් මේ රටේ හරි මේ රටේ ඇත්තරම මේ සිංහල සමාජය දෙන ප්‍රශ්නයක් තමයි නිතරම හතුරෙක් මවා ගන්නවා මේ හතුරෙක් මවාගෙන තමයි මේ ගනුදෙනුව කරන්නේ දැන් අපි හිතනවා මේ දැන් ඇතර ෆෙඩරල් කියන්නේ මම නම් දන්න තරමින්
ෆෙඩරල් කියන්නේ රටවල් එක්සත් කිරීම. බෙදුණු ජාතීන් බෙදුණු කුඩා රාජ්‍යයන් එක්සත් කිරීම තමයි ෆෙඩරල් වලින් වෙලා තියෙන්නේ. ලෝකෙ එකම උදාහරණයක් තියෙන්නේ රාජ්‍ය කැඩිච්ච එකට. ඒක වෙනම හේතුවක් උඩ හැරුණේ මේ භූගෝලීය හේතුවක් උඩ. අපි ඒ කියන්නේ මේ මොකද්ද භූදේශපාලනය කියලා. කියන්නේ පකිස්තානේ විතරයි කැඩුනේ. මොකද පකිස්තානේ නැගෙනහිර මේ නැගෙනහිර පාකිස්තානේ තමයි වෙන් උනේ. බටහිර පාකිස්තාන ඉඳලා නැගෙනහිර පාකිස්තානට 7ක්ම 1000ක් මෙහෙම කෙලින් යනවා නම්. වටේ යනවා නම් 3000ක්. ඒතර ඒක භූගෝලීය වශයෙන්ම ඒක එහෙම ෆෙඩරල් රාජ්‍යයක් පවත්ව ගන්න බෑ. ඒ නිසා 1971 ඒගොල්ලෝ වෙන් වුණා බංග්ලාදේශයේ විදියට. මම නම් දන්නේ නැහැ වෙන කුමන ෆෙඩරල් රාජ්‍යද හැදුනේ කියලා. මම ෆෙඩරල් වාදී නෙමෙයි. හැබැයි මම කියන්නේ මේ ෆෙඩරල් කියන වචනට ඇයි මේ ජනතාව බිය වෙන්නේ කියලා පස්සේ මට තියෙන්නේ. දැන් දෙමළ සමාජය අද වෙනකොට ෆෙඩරල් ක්‍රමයකට එහෙම ප්‍රවණතාවයක් තියෙන බව නම් මට පේන්නේ නැහැ. මට පේන්නේ ඔවුන් කැමති මේ ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය තුළ යම්කිසි බලය බෙදා ගැනීමකට බලය බෙදීම කියලා මම සම්පූර්ණ එකගයි. ඒක මම පිළිගන්නවා. මම පිළිගන්නවා මගේ මතය ඒක. ඒක දැන් වසන්ත අපේ මැතිතුමාට හෝ මෙතුමාට හෝ කියනවා මම බලේ වේදීන් පිළිගන්නේ නැහැ කියලා. ඒක දේශපාලන මතයක්. ඒක මම කියන්නේ මේ ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යය තුළ දෙමළ ජනතාව ලෑස්තිලා, මුස්ලිම් ජනතාව ලෑස්තිලා, වතුකරේ ජනතාව ලෑස්තිලා, ඔවුන්ගේ පරිපාලන කටයුතු, ඔවුන්ගේ සංවර්ධන කටයුතු, සංස්කෘතික කටයුතු ඕන නිදහසේ කරගෙන යෑමට, ඒක නිදහසත් එක්ක සම්බන්ධයි, කරගෙන යෑමට ඕන්ට යම්කිසි බලේ බෙදා හදා ගැනීමකට. හැබැයි මම කියන්නේ ඒක සිංහල ජනතාවගේ අකමැත්තෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට පොදු එකඟතාවයක් ඇති වෙන්න ඕනේ. ඒක තමයි අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ රටේ ජීවත් වෙන සියලු පුරවැසියෝ අතර ඇති වෙන පොදු එකඟතාවයක්. ඒ එකඟතාවය තුළ දෙමළ ජනතාව ලෑස්තිනම් ඒකීය මේ මම ඒකීය කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැත්නම් මොකද මේ ලෝකේ ඒකීය ආණ්ඩු ඒකීය රාජ්‍යකල ජාතියක් නැහැ. ඒකීය ආණ්ඩුකම ව්‍යවස්ථා ලෝකේ ඇත්තරම එක සිහිනයක් කියලා මම කියන්නේ. ප්‍රංශේ විතරයි මම දන්න තරමට තියෙන ඒකීය ආණ්ඩුක්‍රමයක්. බ්‍රිතාන්‍ය තමයි ආදර්ශය ඒකීය ආණ්ඩුක්‍රමයේ. අද බ්‍රිතාන්‍යෙත් එහෙම නැහැ. බ්‍රිතාන්‍ය අද ස්කොට්ලන්තේ වෙනම ඒගොල්ලෝ වෙනම පාර්ලිමේන්තුවක්, වේල්සේ වෙනම පාර්ලිමේන්තුවක් අන්නේ විදියට. මේ මම දන්නේ මේ ඒකීය කියන එකේ එහෙම තාර්කික භාවයක් තියෙනවද කියන එක. ඒක දේශපාලන සටන් පාඩයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි මම නම් හිතන්නේ නැහැ. මොකද අදරත් මේ රටේ ඒකී රාජ්‍යයක් නෙමෙයි. ඒකී මේ අදර රාජ්‍ය කියන වචනේ මට වැරදුනා. අදරත් මේ රටේ ඒකී ආණ්ඩුකම යන්නේ. අදරත් තියෙන බලය බෙදීමක්. බලය බෙදෙන ඒකී ක්‍රමයක බලය බෙදන්න පුළුවන්. ඒකී ක්‍රමයක බලය බෙදන්න පුළුවන්. හැබැයි මේ පළාත් සභා එකේ එක අධිකරණ තීන්දුවකුත් තියෙනවා. 7 දෙනෙක් හිටිය මේ විනිශ්චය මණ්ඩලය 3 දෙනෙක්ව මේක අර්ධ සංධිය එකක් මේ 3 දෙනෙක්ව මේක ඒකිය කියලා එකෙක් නිශ්ශබ්ද හිටියා. අදටත් විසඳිලා නැහැ. අපිට ඒක ප්‍රශ්නිකුත් නෑ මම නම් කියන්නේ. මේ ඒකියද මේ වචනවලට අපි මේ වචනවලට ඇයි මේ තරම් වැදගත්කමක් දෙන්නේ කියන ප්‍රශ්නේ මට තියෙනවා. ඊට වඩා නරකද මේ සියලු ජාතීන් අතර යම්කිසි පොදු එකඟතාවයක් ඇති වෙලා අපි සහෝදර ජාතින්නේ මේ අපි අතර තියෙන පරණ තියෙන කෝන්තර නැති කරගෙන අපිට බැයිද දෙමළ ජනතාව සමග සාකච්ඡා කරලා දෙමළ ජනතාව අපිත් සමග සාකච්ඡා කරලා මේ ප්‍රශ්නේ ඊට වඩා හොඳ තලයක අපිට අනාගත પરම්පරාව යම් දවසක අපිට උසුළු විසුළු කරයි අපේ પરම්පරාවලට මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න ඇයි විසඳ ගන්න බැරුවගේ කියලා. මම කියන්නේ අපේ ජීවිත කාලේ මම කියන්නේ මේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්න ඕන. ඒ විසඳුම දෙන්න බෑ කිසියම් ජාතියක ආධිපත්‍යයක් තියෙනවා කියලා තහවුරු කිරීම තමයි. මොකද කිසිම ජාතියක් කැමති වෙන්නේ නැහැ තමන් දෙවනි ජාති දෙවනි පුරවැසියන් බවට පත් වෙන්න. උතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඈ අපි දෙමළටත් මුස්ලිම් වරයටත් ඊළඟට අපි සිංහලයටත් අපි සමායිතිවාසිකම් දෙමෝක තමයි නිදහස කියන්නේ. මම කියන්නේ අද කාල නිදහස සමායිතිවාසිකම් දීලා ඈ මොකද අද මම නම් ආයේ හිතන්නේ නැහැ. දැන් ඔය විවිධ ප්‍රවෘත්ති පළ වුණා මේ LTT ආපහු නැගී හිටනවා කියලා මම නම් ඒක විශ්වාස කරන්නෙත් නැහැ. මොකද ඒක ඉතිහාසයේ නැවත ආපස්සට යන්නේ නැහැ. මම හිතන්නේ නැහැ දෙමළ ජනතාව ඒ වගේ මෝඩකමක් කරයි කියලා. අවියාවද අරගෙන දෙමළ ඊට අවියාවද රෝගෙන ඊට වඩා රටවල් බෙදපු ක්‍රම තියෙනවා. ඉන්දියාව නිදහස ලබා ගත්තේ අවියාවද අරගෙන නෙමෙයි. උපවාස කරලා සත්‍යාග්‍රහ කරලා අධිරාජ්‍යවාදී හමුදාවන් වෙඩි තියද්දි මැරිලා තුවාල වෙලා නායක හිරබත් කාලා හැබැයි අඛණ්ඩව සටන ගිනිලා අන්තිම නිදහස දෙන්න සිද්ධ වුණා ඉන්දියාවට. ඉන්දියාව තමයි සටන් කරලා නිදහස ලබාගත්තේ. හැබැයි අවියාවද නැතුව නිරාවද සටනක්. ඇයි දෙමළ ජනතාවට ඒ වැඩේ කරන්න බැයිද? මම කියන අපි ඒකටද අපි තල්ලු කරන්නේ දෙමළ ජනතාව ඊළඟ පාරේදී. අනිත් නිසා අපි දැන් මේ රටේ නිදහස ගැන කතා කරනවා නම් අපි සියලු ජාතීන්ගේ නිදහස පිළිබඳව අපි පැහැදිලිව සාකච්ඡා කළ යුතුයි. මේ සංවාදය තුළින් අපි විශ්වාස කරනවා රටේ ජනතාවට හොඳ කියවීමක් නිදහස හා සම්බන්ධයෙන් ඔබේ තියෙන මතවාදත් එක්ක සංසන්දනය කරලා ගන්න පුළුවන් කියලා. අවසන් වටේදී හමු වෙමු. කෙටි විරාමයකට යමු. රැඳී සිටින්න
ඇත්ත නැත්ත සමගින්. අද ඇත නැත තුළදී අපි කතා කරන්නේ නිදහස පිළිබඳව විවිධාකාරය විධ කෝනවලින් නිදහස හා සම්බන්ධෙන් සැබෑ නිදහස පිළිබඳ කෙවීම් තිබුණා. යනුව ආචාර්ය අතුල සිරි සමරගෝන් මැත්තුමන් ඒවගේම කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මැත්තුමන් සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මැත්තුමන් සමගින් වූ අපි අද ඇත නැත්ත සංවාදය රැගෙන ගියේ. අවසන් වටය තුළදී අපි කැමති මේ සියලු කාරණා ගොනු කරලා ජනතාවට පණිවිඩයක් දෙනවා නම් ආචාර්යතුමනි මේ අර එක්තැනකදී මම මේක ටෙරන්ස් පුරසිංහ මැතිතුමාගෙන තුමස්වර ජනාධිපති ක්‍රමයේ ගැන මිනිස්සු ඉල්ලන්නේ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන්න ඕනි කියලා. කොච්චර කිව්වත් කොච්චර අපි මෙතන කතා කරත් එක්තරා විදිහකින් මිනිසුන්ගේ චින්තනයම පරාදීන වෙලා තියෙනවා. අපිම කැමති තවත් පාලකයෙක් යටතේ ජීවත් වෙන්න. මෙතුමාව තමයි අපේ රටේ නායකයා කරගන්න ඕනේ. මෙතුමා යටතේ තමයි අපි ඉන්න ඕනේ කියන විදිහේ පරාදීන මානසිකත්වයන් අපි ඇතුළේ තියෙනවා. එක්තරා විදිහකින් මිනිසුන්ට නිදහස ඕනේ නැද්දෝ කියලා හිතනවා සමහර තැන්වලදී. මම කැමති ඔබතුමා සංවාදයේ තුන්වෙනි වටේ අදහස් පළ කරනවා. ඔව්. ඔබ කියපු අදහසට දැන් ඇත්තටම මේක ජනතාවගේ මානසිකත්වයේද කියන එක අපි අහන්න ඕනේ. ඔබ කියනවා මේ ජනතාව කැමති පරාදීන වෙන්න කියලා. ඇත්තටම පුජ්‍යලයාගේ තිබෙන ඒක සයිකලොජිකලි මිනිස්සු යටත් වෙලා ඉන්න කැමති නැහැ. මිනිස්සු තමන්ගේ නිදහස තමයි හැම වෙලෙම ඉල්ලන්නේ. හැබැයි මේ නිදහස ඉල්ලන අවස්ථාව මොකක්ද? ඒ සන්දර්භය මොකක්ද කියන වෙනම ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපිට හැමදාම මේ අවියක් දරන කෙනෙක් නිදහස ඉල්ලන්න අපිට ආයුධ රහිත පුජ්‍යලයකට බෑ. හැමදාම යටත් වෙලා ඉන්නේ. ඒ නිසා යම් කිසි යුගයක තිබෙන අදහස් ඒ යුගයේ පාලක පන්ති අදහස් කියලා තියෙනවනේ. ඒ කියන්නේ අද යුගයේ යම් අදහසක් තිබෙනවා නම් මේ පාලක පන්ති විසින් ඇති කරපු ඒකීය භාවය පිළිබඳව හෝ විධායක ජනාධිපති ක්‍රමයේ පිළිබඳව හෝ දැඩි පාලනයක් පිළිබඳව හෝ ශක්තිමත් පාලකයෙක් පිළිබඳව හෝ නැත්නම් පිරිමියෙක් වගේ පාලකයෙක් පිළිබඳව ඒ සියල්ලක්ම මේ පාලක පන්තියේ මේ ජනමාධ්‍ය විසින් ඇති කරන අදහස්. යම් මොහොතක මේ බලය වෙනස් වුණොත් ඒ අදහස් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා මේ ජනතාවගේ ඔළුවලට දාන අදහස් මේවා. ඒ කියන්නේ අද වෙනකොට දේශපාලන කියන්නේ ඒක ඇඩ්වර්ටයිසින් කලාවක්. ඒ කියන්නේ ඒක ඇවිල්ලා ප්‍රචාරණ දැන් දේශපාලක බන් ලැහැත් වෙන විදිහ. හොඳට කොණ්ඩේ පීරන්න ඕන, හොඳට සුදු ඇඳුම් අඳින්න ඕන, ඊට පස්සේ සමහර අය මුදු දාන අය, වලලු දාන අය, ඒවා දාන්න ඕන. ඉතා ශක්තිමත් විදිහට පෙන්වන්න ඕන, හරි ගාම්භීර විදිහට පෙන්වන්න ඕන. ඇත්තරම සරල මිනිහෙක්නේ දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ අඩි 6ක් විතර උස පුජ්‍යලෙක්. අපි කියන්නේ 18 රියන් උස. මෙහෙම අපේ තියෙන විශාල භක්තියක්. දැන් අද දේශපාලක සම්බන්ධන තේම භක්තියක් හදලා තියෙනවා. ඉතින් සාමාන්‍ය මිනිස්සු ප්‍රවෘත්ති වලින් බලනකොට ඇත්තටම මිනිස්සු රැවටෙනවා. දැන් අර අලුත් චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා විජේ වීර ගැන. බලන්න විජේ වීරේක හරි සාමාන්‍ය පුජ්‍යලෙක්. හරිද? ඉතින් මේ සාමාන්‍ය දේශපාලක කියන්නේ අපි වාගේම සාමාන්‍ය පුජ්‍යලෙක්. දැන් ඕනම දේශපාලකෙක් ආරම්භ කළා තියෙන ඉතාලම සාමාන්‍ය විදියට මිනිස්සු අම්බෙලා කතා කරලා ඉතින් අර පස්සේ කාලේ ජනාධිපති අගමැති මෙහෙ වෙනකොට අපි හිතන මේ දෙවිවරු ඉන්නේ කියලා. ඇත්තරම නෑ. ඒ කියන්නේ දේශ මේ සාමාන්‍ය මිනිස්සු මේ ලංකාවේ දේශපාලන වෙලා තිබෙන්නේ මෙන්න මේ මේ අපේ මේ 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 මානසිකත්වය අපි සෑහෙන මම කියන්නේ මාධ්‍ය වලින් කාර්යභාරයක් කරන්න මේ මානසිකත්වය නැති කරන්න මේ මිත්‍යාමතික ස්වරූපයක් තිබෙනවා පාලකයා සම්බන්ධයෙන්. පාලකයාට අපි ගරු කළ යුතුද? අපි කවුරු හරි മന്ത്രി කෙනෙකුට නැගිටින්න ඕනද? മന്ത്രിවරයාට සර් කියන්න ඕනද? මේ වාගේ විශාල ප්‍රශ්න අපේ මේවත් ඇත්තටම අපේ යටත් විජිත මානසිකත්වයේම කොටස්. අර අපි ඒ කාලේ සුද්දට කියපු දේවල්ම අපි අද කළු සුද්ද රච්චියන. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඒක වෙන්න බෑ. ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපි සියලු දෙනාම සමානයි. නීති ඉදිරි අපි සියලු දෙනාම සමානයි. ප්‍රදේශපාලක කියන්නේ අපේ සේවකේ. ඉතින් අපි ඒ සාමාන්‍යකරණයේ අවශ්‍ය දේශපාලන කියන්නේ මේ අතිශය අසාමාන්‍ය දෙයක්, ඒක හරි අමාරු දෙයක් නෙමෙයි. දේශපාලන කියන්නේ අපි සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් අවම තැනට හෝ උපරිම තැනට පැමිණීම. අපි ඇත්තටම අවම විසඳුන්නේ අපි ලබා ගන්න හැම විටම. උතුරේ විසඳුම දැන් පළාත් සභාව කියන්නේ අවම දෙන්න පුළුවන් මේ වෙලාවේ සිංහල මහජාතිය කියපු එක සහ දෙමළ ජාතිය කියපු එක සහ අතරමැද තත්ත්වයක් තමයි පළාත් සභාව කියන්නේ. ඒ කොම්ප්‍රොමයිස් එකේ ඩීල් එක හැදුවේ ඉන්දියාව. ඒක හරියව වැරදි වෙන්න පුළුවන්. ඒක තවදුරටත් වෙනස් කළ යුතුයි වෙන්න පුළුවන්. නමුත් අපිට දේශපාලනයේදී අපිට සිදු කළ යුත්තේ එවැනි විසඳුම්. ඒ කියන්නේ දේශපාලනය කියන්නේ මේ කරන්න බැරි දේවල්ම නෙමෙයි. දේශපාලනය කියන්නේ කළ හැකි ආකාරයේ සෙවීමේ කලාව. ඉතින් ඒ කලාව નિවැරදිව කළ හැකි දේශපාලක පිරිසක් අංකයකට අවශ්‍යයි. ඒ නිසා මෙන්න මේ දැනට අපි සමග ජීවත් වෙන මේ දේශපාලක පන්තිය අවබෝධ කර ගැනීම වැදගත්. ඒ කියන්නේ 78න් පස්සේ 78න් පස්සේ ඇත්තරම බිහි වුණු දේශපාලක පන්තිය මේ නිෂ්පාදන ආර්ථිකෙන් ආපු පන්තියක් නෙමෙයි. ඒ හිටපු ඇත්තරම ලංකාවේ දේශීය ධනපති පන්තියක් බිහි වුණේ නැහැ. ඒ දැන් ඉන්න ওই ධනපති ඒ කියන පන්තිය ඇත්තරම අර කළු ආර්ථිකයෙන් දියුණු වුණු අය. දැන් ඔබ ළඟදී නිවුස් එකක් දකින්න කි ගම්මිරිස් මෙට්‍රික් ටොන් 2800ක් ගෙනල්ලා ඒක නැවත ප්‍රතිපනයනය කළා දෙනවා ඉන්දියාවට. ලංකාව ඩොලර් බිලියන 9ක් පාඩුයි. එතන මෙන්න මේ වාගේ සල්ලි හොයන පිරිසක් තමයි අර නැත්තම් විවිධාකාරයෙන් කොටස් වෙළඳපළේ අයථා ගනුදෙනු සිද්ධ කරලා
ඒවාගේ සල්ලි වෙන පිරිසක් තමයි ලංකාවේ බලය ලබා ගන්න ඇත්තට. ඉතින් මේ පාලකයොත් එක්ක මම හිතන්නේ අර වසන්ත බණ්ඩාර මහත්මයා කියන ඒ අධිරාජ්‍ය විරෝධී සටන කරන්න පුළුවන් කියලා. හැබැයි එතුමා විශ්වාස කරනවා ඒක කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මම කියන්නේ අධිරාජ්‍යවාදී කියන එක තියෙනවා. අධිරාජ්‍යවාදී නව ස්වරූප අපිට හඳුනා ගන්න සිද්ධ වෙනවා. අද අධිරාජ්‍යවාදී අපි ඉස්සල කිව්වා වගේ මේ ඉස්සර අර මේ යටත් මේ යටත් විතරක මේ නෙමෙයිනේ දැන් තිබෙන්නේ. දැන් මේ භූගෝලයේ භූමිය අල්ලා ගැනීම සටනක් කොහෙවත් නැහැනේ. සමහර කලාපවල විතරයි තිබෙන්නේ. ඒ නිසා අද තිබෙන අධිරාජ්‍යවාදයත් එක්ක සටන් කරන්න මොලේ තිබෙන පාලක පිරිසක් ඕන. ඒකට උවමනාවක් තිබෙන පිරිසක් ඕන. දැන් ඉන්න පාලක පිරිසර මම හිතන්නේ ඒකට උවමනාවක් තියා මේ අපි කතර අපි කතා කරන විහිළුවක් යාළට. යාළ බලන්නේ කොහොමද අවුරුදු පහ තුල පුළුවන් තරම් හැකි තරම් ධනෙ උත්පාදනය කරගන්න. ඉතින් ඒක වෙනම කතාවක්. ඔවුන්ට බැලලා වැඩකුත් නැහැ මම කියන්නේ මේ පිරිසට. ඒ නිසා අපි ජනතාව විදිහට අපි නැවත සංවිධානය විය යුතුයි. ජනතාවටනේ පරමාධිපත්‍යයත් බලය තිබෙන්නේ. අවසාන වශයෙන් මොනවාක්වත් මේ ව්‍යවස්ථාවේවත් කොහෙවත් අධිරාජ්‍යවාදයේවත් නෙමේ පරමාධිපත්‍ය බලය තියෙන්නේ ජනතාව තුළ. ජනතාවට අවශ්‍ය නම් නැගී සිටින්න පුළුවන්. ජනතාවට අවශ්‍ය නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. දැන් ඉදිරියේ මැතිවරණ මාලාවක් එනවා. ජනතාවට පුළුවන් තීරණ ගන්න. ජනතාවට අවශ්‍ය බුද්ධිය සම්පාදනය කිරීම තමයි මම හිතන්නේ මාධ්‍ය වලින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හැමෝදෙනාගේම කාර්යභාරය. තව අපිට පුළුවන් විදිහට අපි ඒක කරමු. හැබැයි අපිට අද වෙලා තිබෙනවා ජාතික ප්‍රතිපත්ති අගය කරන පිරිසක් නිර්මාණය කරගන්න. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා කිව්වා මේ දැන් අපේ ප්‍රතිපත්ති හදන්නේ මේ ලෝක බැංකුවෙන් ජාත්‍යන්තර මේ මූල්‍ය අරමුදල මේ අය කියලා. ඒක ඇත්ත. ඒ අයගෙන් තමයි අපි අධ්‍යාපන ක්‍රම අද ගත්තොත් විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වෙන සියලුම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට දැන් දැන් යනවා හෙඩ් කියලා ව්‍යාපෘතියක් යනවා. ඊට ඉස්සෙල්ලා තිබුණා QIO ගොඩාක් ඒවා. ඒ හැම එකකටම අපි ආධාර ගත්තේ ලෝක බැංකුවෙන්. හැබැයි මම අද ලෝකේ එක රටක්වත් ඒ විදිහටම ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා කියන ලෝනේ අපි ලෝක බැංකුවෙන් කියන එක ඒ විදිහට එහෙම කරන්නේ නැහැ ඒක රටක්වත් ලෝකේ. 78 ඉඳලා අද වෙනකන් ලෝක බැංකුවෙන් ඒවක් කියපේව හරියට කරන්න සමාහලට මේ රට දියුණු වෙන්නත් ඉඩ තියෙනවා. අපේ දේශපාලකයෝ ඒකක්වත් ඒ විදිහටම කරලත් නැහැ. මේ සමාහට අපි ලෝක බැංකුවේ ආධාර ලබා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති ඉදිරිපත් කරා. ඒ සල්ලි ටික ගත්තා. ඒ සල්ලි ටික බෙදාගත්තා. ඒ කියන්නේ අද බම්බන් මහා මාර්ග දියුණු කිරීම වැරද්දක් නෙමෙයිනේ. හැබැයි මේ මහා මාර්ග විද්‍යාත්මක ක්‍රමයකට දියුණු වෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් නැත්නම් චීනයෙන් ඒ වැඩි පොලියට සල්ලි අරගෙන මේ හදන මහා මාර්ග කිලෝමීටරයකට යන මුදල ගත්තොත් එහෙම මේ රටේ සමස්ත පද්ධතියම හදන්න පුළුවන්. එතකොට ඒක ලෝක බැංකුවේද වැරද්ද? ඒක චීනේද වැරද්ද? නෑ, දේශීය පාලක පන්තිය ප්‍රශ්න නොකර අධිරාජ්‍යවාදය විතරක් ප්‍රශ්න කරන්න බැහැ අපිට. දේශීය පාලක පන්තිය නිවැරදි කිරීමේ ඒ දර්ශනයක් ඔවුන්ට ලබා දිය යුතුයි. දේශීය පාලක පන්තිය බලන්නේ තමන්ට අවශ්‍ය ලාභය ලබා ගන්න, කොමිස් එක ලබා ගන්න, හැම අමති කෙනෙකුටම කොමිස් මුදලක් යනවා කියන එක සාමාන්‍ය කාරණයක්. ඒ නිසා මෙන්න මේ දේශීය උපාදින දූෂණයේ වංචාව අල්ලස් මේවත් කතා කිරීම අවශ්‍යයි. අධිරාජ්‍යවාදයට විරුද්ධ විතරක් මම අධිරාජ්‍යවාදයට විරුද්ධයි. හැබැයි අධිරාජ්‍යවාදයට විතරක් බැන බැන සිටීමෙන් ඒක ව්‍යාජෝක්තියක් කර ගැනීම, මේක වාගාලංකාරයක් කරගෙන නැවතත් අපි බලය ලබා දෙන්නේ මේ පිරිස්වලට නම් මේ රට මේ විදිහටම යනවා. ඒ නිසා අපි ඉදිරියේ තිබෙන්නේ රට වෙනස් කිරීම සම්බන්ධ අර්බුදය නැත්නම් රටේ සැබෑ නිදහස කියන්නේ මොකක්ද? මම අර මුලින් කිව්වා වගේ නිදහස කියන්නේ අසම්පූර්ණ කාරණයක්. ඒ නිදහස කියන්නේ ඔබ සියලු දෙනාම පිළිගන්න ආකාරයට කිසියම් බලයකට යටත් නොවීමේ සිටීමේ අපිට තිබෙන ඒ ආශාව. අපි අධිරාජ්‍යවාදයට යටත් වෙලා ඉන්නේ නැත්නම් දේශීය පාලකයන්ට අපි යටත් වෙලා ඉන්නවද? නැත්නම් අපි යටත් විය යුත්තේ අපි විසින් සාදාගත් පොදු සාරධර්ම සමූහයකටද? ඒ පොදු සාරධර්ම සමූහය අපි සියලු දෙනාටම පිළිගත යුතු පොදු සාරධර්ම සමූහයක් විය යුතුයි. මේ ව්‍යවස්ථාව අපි සියලු දෙනාටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් විය යුතුයි. ඒ නිසා ඒ ජාතික ප්‍රතිපත්තියේ ජාතිකව පිළිගත හැකි ව්‍යවස්ථා නිර්මාණය කර ගැනීමට අපි දායක විය යුතුයි. දැන් මම අවසාන වශයෙන් මට පොඩි විනාඩියක් දෙන්න. ජාතික විද්වත් සංවිධානයේ විදිහට අපි මේ වැඩේ කරමින් ඉන්නවා. යම් ආකාරයකට අපි ලෝක බැංකුවෙන් හරි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් අපිට සල්ලි හම්බ වෙන්නේ අපේ ලැබෙන වැටුපෙන් අපි අතින් වියදම් කරන වැඩේ කරමින් ඉන්නවා. අපි ජාතික ප්‍රතිපත්ති 10ක් නිර්මාණය කරන අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවාහන, කෘෂිකර්ම, පාරිසරික, ආර්ථික මේ ආදි වශයෙන් අපි හදනවා ජාතික ප්‍රතිපත්ති 10ක්. ඒ ජාතික ප්‍රතිපත්ති අපි සියලුම දේශපාලන පක්ෂ වලට ඉදිරිපත් කරනවා. පුළුවන් නම් මේවා ඉදිරිපත් මේවා ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අභියෝගය අපි ඔවුන්ට දෙනවා. මේක ලෝක බැංකුවෙන් නෙමෙයි අපි හදන්නේ. මේක ජාත්‍යන්තර මූල්‍ය අරමුණෙන් නෙමෙයි හදන්නේ. මේ රටේ දේශීය බුද්ධිමතුන් එකතු වෙලා හදන්නේ. මේ රටේ නිදහස් අධ්‍යාපනයේ ඉගෙනගත් බුද්ධිමතුන් එකතු වෙලා ඒ හදන ජාතික ප්‍රතිපත්ති අපි මේ පෙබරවාරි මාසේ 19 වෙනිදා උදේ 10ට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී අපි එළි දක්වනවා. එදාට ඔබ සියලු දෙනා වෙන්න, මාධ්‍ය සගයේ සියලු දෙනා වෙන්න අපි මේ රට හදන විදිය කතා කරමු. අපි දේශපාලකිනු විතරක් බැන බැන ඉඳලා හරියන්නේ. මේ දේශපාලක කියන්නේ මිනිස්සු කොට්ටාසක්. අපි දේශපාලකිනු නිවැරදි කරන ගන්න ගමන් අපි මේ රට නිවැරදි දිශාවට ගෙන යාමේ ඒ කාර්යභාරය බාරගමු කියලා මම යෝජනා කරනවා.
බොහොම සුති ඔබතුමන්ට වසන්ත වන්දනා මැතිතුමනි අවසන් වටේ අදහස් පළ කිරීමට ඔබතුමන්ට අවස්ථාව. ඔව් ඇත්තටම දැන් අපේ චරස් මැතිතුමා කිව්වා දැන් මේ අවිහිංසාවාදී සටනකින් තමයි මේ බෙදුම්වාදී සටනේ ඊළඟ පියවර දියත් වෙන්න පුළුවන් කියලා. ඒක සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට මතක ඇති අපේ සම්බන්ධන් මහත්මයා කියනවා 2012 මයි මාසේ මට මතක විදිහට 25 වෙනිදා මට ඒක හොඳට මතකයි. ඒ ප්‍රකාශය තරම් බලවත් ප්‍රකාශයක්. එතුමා TNA පක්ෂයේ සමුළුවේදී කියනවා මඩ කලපුවේදී එතුමාගේ වචනවලින්ම කිව්වොත් අපි ඊළාම් අරමුණු අත්හැරලා නැහැ. හැබැයි අපි ඒ කරා ළඟා වෙන උපාය මාර්ගය වෙනස් කරනවා. අපි යුද්ධයේ වෙනුවට අවිහිංසාවාදී ගාන්ධිවාදී සටන් තෝරගන්න. අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටිනවා අන්න ඒ වෙලාවට ඒ සටන් වලදී ඒ සටන් මර්ධනය කරනකොට රජය අපිට උදව් කරන්න කියලා. එතකොට දැන් ඒ ඔබතුමා කියපු දේ හරි. ඒ කියන්නේ දැන් මේ සටන ඇවිල්ලා තියෙන තැන හැටියට ඊළඟට මහා පරිමාණ ආයුධ සන්නද්ධ සටනක් අවශ්‍ය වෙන්නේ නැහැ. යම් ප්‍රමාණයක ප්‍රචණ්ඩත්වයක් අවශ්‍ය වෙනවා ජාත්‍යන්තර මැදිහත්වීමකට. මේ ව්‍යවස්ථා ක්‍රියාවලියෙන් පස්සේ ව්‍යවස්ථා ක්‍රියාවලියේ හරහා ඔවුන්ට අවශ්‍ය ජාත්‍යන්තරව වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කරන්න අවශ්‍ය තත්ත්වය ව්‍යවස්ථානුකූලව නිර්මාණය කරයින් පස්සේ ඔවුන් ගැටුම සඳහා යොදාගන්නේ මේ කියන ගාන්ධිවාදී අවිහිංසාවාදී සටන් තමයි. දැන් කොසෝවෝ ප්‍රාන්තය වෙන් වෙනකොට කොසෝවෝ ගරිල්ලා සංවිධානයේම සිවිලියන්ස්ලා සිවිල් ජනතාව යම් පිරිසක් මරා දමනවා හමුදාවෙන් නෙමෙයි. හැබැයි ඒක ඔවුන් පෙන්නුම් කරනවා මේක මේ හමුදාවේ මැදිහත් වීමක් කළේ. ඒතර නේටෝ හමුදාව මැදිහත් වෙන්නේ අර මලමිනී ටික පෙන්නලා. ඒ කියන්නේ මේ සිවිල් ජනතාව නිරාජු ජනතාව මරා දානවා. එහෙනම් ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි. ඒතර නේටෝ හමුදාව සර්බියාවට පහර දෙනවා. ඊට පස්සේ සර්බියාවයි නේටෝ හමුදාව අතර ගැටුම බේරන්න එනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය. මේ කොසෝවෝ බෙදලා වෙන් කරලා තමයි ඒ ක්‍රියාවලිය අවසන් වෙන්නේ. එතකොට දැන් අපේ පරණ ඉන්දියාවේ සීතල යුද්ධයේ සමයේ පැවති ඉන්දියාවේ විදේශීය ප්‍රතිපත්තිය මත පදනම් වෙලා හිතනවා මේ ඉන්දියාව බෙදුම්වාදයට විරුද්ධයි කියලා. ඉන්දියාවේ න්‍යායපත්‍රයේ බුද්දේශපාල න්‍යායපත්‍රයේ ඇතුළේ මේ බෙදෙන රට ඉන්දියාවට ඇඳා ගැනීමේ උමනාවෙන් තමයි ඉන්දියාව මේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක කරන්නේ. ඔවුන් දැනටමත් ධනුෂ්කොඩි ඉඳලා ත්‍රිකුණාමලයට රේල් පාරක් සැලසුම් කරලා තිනවා, මහා මාර්ගයක් සැලසුම් කරලා තිනවා. ඒකට ආසියානු සංවර්ධන බැංකුවෙන් ආධාර ඉල්ලලා තිනවා. ඒක ඒක පාර්ශ්වය කරන්න බෑ. 2003 ඉඳලා ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එතකොට මේ චීනයට එරෙහිව ඉන්දු පැසිෆික් කලාපයේ ගැටුම ඇතුළේ මේ ඊළම තමයි කවදාහරි දවසක ඉස්රාලයක් බවට පත් වෙන්නේ මැද පෙරදිග. ඒ නිසා මේ බෙදුම්වාදී ව්‍යාපාරය එහෙම ඉන්දියාවේ ආශිර්වාදයෙන් මේ බේරනවායි කියලා අපි හිතන් ඉන්නවා නම් ඒක සම්පූර්ණ මිත්‍යාවක්. ඉන්දියාවේ ආශිර්වාදයෙන් තමයි ඒ ක්‍රියාවලිය ඉස්සරහට යන්නේ. ඉතින් එතකොට අපේ නිදහස් සටන අපි කියන ඔබතුමාලා කියන අනිකුත් අවශේෂ කාරණා සමග එකඟයි. ඒ නිදහස කියන එක සම්බන්ධයෙන් අර පුද්ගල නිදහසට අදාළ කාරණා සම්බන්ධයෙන්ුත් අපි අපිට සටනක් තියෙනවා. හැබැයි මේ ප්‍රධාන සටන පෙරදුනොත් අපි එතකොට මේ අධිරාජ්‍යවාදී රටවල් තමන්ගේ භූදේශපාලන උමනාවන් සඳහා ශ්‍රී ලංකාව බෙදා වෙන් කරලා අපිව එකිනෙකා මරා ගන්න සලස්වන උපාය මාර්ගය අපි තේරුම් ගත්තේ නැත්තම්, ඊට එරෙහි සටනට ප්‍රමුඛතාවය දුන්නේ නැත්තම් අනිකුත් සියලු සටන් අපිට මේ ජයග්‍රහණය කරන්න ලැබෙන්නේ නැහැ. දැන් සුඩානය ගත්තොත් එහෙම, සුඩානය අද සුඩානයේ අන්තර්ජාලය ගහලා බලන්න ඔබතුමාලා, Sudan is dead. Nobody is counting. සුඩානයේ දැන් මලමිනි ගණින්න කෙනෙකුත් නැහැ, ගණින්නේ නැහැ. ඒ තරම් සත්තු වගේ මරා ගන්න තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා රට බෙදුනෙන් පස්සේ. ඒතර මේ බෙදුම්වාදය කියන එක ලෝකේ පුරා දැන් මෙතුමා බෙදිච්ච රටවල් දන්නේ නැහැ කියලා කිව්වා. මේ වෙනකොට ලෝකේ රටවල් 26ක් බෙදලා තියෙනවා දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ.
ඒ සෑම බෙදුම්වාදී ව්‍යාපාරයකටම ජාත්‍යන්තර මැදිහත්වීමක් තියෙනවා. විශේෂයෙන්ම උපාය මාර්ගික වශයෙන් මර්මස්ථානවල පිහිටි රටවල්වලට තමයි ඒ බෙදුම්වාදී මැදිහත්වීම සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම ගත්තොත් එම ලංකාව කියන එක ඊයේ සටවල් අයිස්තු බැලුවම උපාය මාර්ගික වශයෙන් අධිරාජ්‍යවාදීන් බලවේගවලට වැදගත්ම මර්මස්ථානයක්. ඒ නිසා මේක ඔවුන් අතහැරලා යන්නේ නැහැ. ඒ නිසා අපේ නූතන නිදහස් සටනේ ප්‍රමුඛතම සටන්බිමක් තමයි මෙන්න මේ බෙදුම්වාදයට එරෙහි සටන. අපි අවශේෂ සටන් මතු කරලා ඒ සටන ලඝු කරලා ඒක වෙනත් පැත්තකට යොමු කරන තත්ත්වයක් මතු වුණොත් අපිට අනික් එකදු සටනක්වත් දිනන්න හම්බෙන්නේ නැහැ. සුඩාන වැසියන්ට සිදු වුණාසේ එකිනෙකා මරා ගන්නා ජාතියක් බවට තමයි අපි අවසානයේ පත් වෙන්නේ. ඒතර නිදහස් සම්බන්ධයෙන් අපිට වෙනම අර්ථකථනයක් දෙන්න සිද්ධ වෙනවා ඒ යුගයට අපි අවතීර්ණ වුණාට පස්සේ. හොඳයි, බොහොම ස්තුතියි ඔබතුමන්ට. අවසන් වටේ අදහස් පළ කරන්න අවස්ථාව කථිකාචාර්ය ටෙරන්ස් කුසිංහතුමනි. දැන් මට මේ දෙමිතුමාගේ පිළිතුරු දුන්නොත් එතුමාටයි පිළිතුරු දෙන්න අවස්ථාව නොලැබෙනවා නේද? හින්දා මේක ඒක යුක්තිසහගත නැහැ. නමුත් මම උත්තරයක් දෙන්න, ඒක මේ ද්වේෂසහගතව නෙමෙයි. දැන් ඔය එතුමා කියන එක ඇත්ත, සූඩානේ වගේ. හැබැයි ඒවා ෆෙඩරල් රාජ්‍යයක් නෙවෙයි. ඒවා ඒ බෙදුණා, ඒවා බෙදුම් ඇති වුණා. හැබැයි ඒවා ෆෙඩරල් රාජ්‍යයක් නෙවෙයි. ඒක එක උත්තරයක්. අනිත් එක තමයි දැන් අපි කවුරුත් අපි මේ තුන් දෙනාම ඔබ ඇතුළුව අපි කවුරුත් මේ රට බෙදෙනවට කැමති නැහැ. හැබැයි දැන් ඒක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ රට බෙදීම සහ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ කියන්නේ මම කියන්නේ එකක් නෙමෙයි දෙකක්. ඒ නිසා අපි තේරුම් දැන් එතුමා එක්ක අපි දැන් හරි කලාතුරකින් වෛද්‍යතුමායි අපි අතර මෙහෙම එක තැනකට එන්නේ හරි කලාතුරකින්. එතුමා කියන එක මම පිළිගන්නවා. ඒක මොකක්ද දන්නවද? දැන් එතුමා කිව්වනේ මේ බෙදුම්වාදී පිළිබඳ ප්‍රශ්නේ නිතර මතු කරනවානේ. දැන් අපි කවුරුත් කැමති නැහැ මේ රට බෙදෙනවට. මොකද අපි මේ දැන් මෙතුමත් කිව්වා ඉස්සල්ලා මේ භූගෝලීය වශයෙන් එහෙම බෙදෙන්න ඕමනාවුත් නැහැ අපි. හැබැයි බෙදුම්වාදය කියන එක මම එතුමා කියන අර්ථකථනය නෙමෙයි මගේ අර්ථකථනය. නමුත් දෙමළ ජනතාව ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මම මට අලුත් කරුණක් මතු කරන්න මොහොතකට ඉඩ දෙන්න. ඒතකොට එතුමාට උත්තර දෙන්න බැරුව ඒක මම කනගාටු වෙනවා. මොකද දැන් මේ අවසාන වටේනේ. දැන් අපි මට නැවත එහෙම කියන්න වෙනවා. දැන් පළාත් සභා ක්‍රමයට දැන් ඔය එක විරුද්ධ බලවේගයක් ඉන්නවනේ මේ රටේ. ඒ බලවේගයේ බලයටපත් වෙනවා මේ රටේ. ඒ බලයටපත් වෙච්ච ලා ජාතික හෙළවරුමය ඉල්ලීමක් කෙරුවා ඒ බලවේගයේ නායකයාගෙන් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න කියලා. හැබැයි එතුම හෙක් කරේ නැහැ. ඒක දේශපාලන බලය ලැබිලා එහෙමනම් පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න තිබුණානේ. එසේ කළේ නැහැ. මං කියන්නේ ඒක වැරදි කියලානේ මං කියන්නේ. එහෙම කරන්න බෑ. හරිද? ඒ නිසා අපි දැනගන්න ඕන අපි මේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ ගමු අපි. බෙදුම්වාදී කණ්ඩායමක් ඉන්නවනම් අපි ඒකට වෙනම ක්‍රියා කරමු. හැබැයි දෙමළ ඒ බෙදුම්වාදයේ සහ බෙදුම්වාදයේ නිසා දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ අපි ලඝු නොකළ යුතුයි කියලා තමයි මං හිතන්නේ. ඒ නිසා දෙමළ ජනතාවත් එක්ක අපිට පුළුවන් මේ ප්‍රශ්නවල විසඳුම් හොයන්න. එතකොට මේ රට එකක් විදිහට තියෙයි. හැබැයි එසේ නොවුනොත් වෙන්නේ මේ රට බෙදෙන එකයි මං කියන්නේ. එතකොට එතන අපි දෙගොල්ලන්ගේ තියෙන පරස්පරය අපි කියන්නේ මේක සාමකාමී විසඳුමකට යන් කියලා මම කියන්නේ. ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නේ තියෙනවා අපි ඒවත් එක්ක සාකච්ඡා කරලා අපිට අපි දෙපාර්ශ්වයටම එකග විය හැකි විසඳුමකට අපි යමු. ඒ විසඳුම මන්න අනිවාර්යම කියන්නේ බලය බෙදීමක් තමයි. හරිද? දැන් ඔය වෛද්‍ය මේ වසන්ත මහත්තුමාගේ සහ අපේ වෙනස උතනයි තියෙන්නේ. ඒතකොට අපි පිළිගන්නේ බෙදුම්වාදයට අපි ඔක්කොම විරුද්ධයි. හැබැයි දෙමළ ජනතාවගේ ප්‍රශ්නේට අපි විසඳුමක් දෙමු. ඒ විසඳුම ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් හේතුව ඒතකොට තමයි මේ රටට සැබෑ නිදහස ලැබෙන්නේ කියලා. හැබැයි අනිත් ප්‍රශ්නත් විසඳෙන්න ඕන. හැබැයි ඊට වඩා ආසන්නතම ප්‍රශ්න තමයි මේක. ඒ නිසායි මම කියන්නේ ඒ සියලු කරුණු ඇතුළත් ආණ්ඩුකම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය දකින්නේ. දැන් මම මේ ඇත්තටම කනගාටු වෙනවා මේ දැන් ඒකට උත්තරයක් ඇති වසන්ත මහත්තුමාගෙන් ටික දැන් මේ තුන් අවසාන වටේනේ. නමුත් අපි ඉදිරි කාලේ මේ ගැන සාකච්ඡා කරමු. බොහොම ස්තුතියි. හරි. බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. අද ඇත්ත නැත්ත තුලින් අපි හිතනවා හොඳ සංවාදයක් ගොඩනැගුණා. නිදහස පිළිබඳ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව කරන කතාබහට වැඩිය එහා ගියපු කතාබහක් ඔබ වෙනුවෙන් ගෙනෙන්නට ඇත්ත නැත්ත තුලින් අපට හැකි වුණා කියලා විශ්වාස කරනවා. බොහොම විවෘතයි ජාතික රූපවාහිනී රාජ්‍ය මාධ්‍ය වුණත් අපි හැම ප්‍රශ්නයක් පිළිබඳවම ඇත්ත නැත්ත තුරදී විවෘතව සංවාදයට විසංවාදයට ඊට කඩවෙන් කරනවා. අද දවසේදී විවිධ කෝණවලින් නිදහස පිළිබඳ අපි කතා කළා. ඒ වෙනුවෙන් පැමිණි
කතිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. ඒ වගේම ජාතික විද්වත් සංවිධානයේ විධායක කමිටු සමාජික ආචාර්ය අතුල සිරි සමරකෝන් මැතිතුමනි බොහොම ස්තුතියි ඔබතුමන්ලගේ වැඩපිළිවෙල සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මැතිතුමනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. රටේ ජනතාවට අපි බාර කරනවා මේ සංවාදයන්හි කාරණා ඔබයි ගත යුත්තේ, ඔබයි මේ රටේ අනාගතයේ තීරණය කරන්නේ. ඒ නිසා ඒ සියලු කාරණා මත පදනම්ව ඔබේ තීරණ ගනීවියයි අපි විශ්වාස කරනවා. අදට ඇතනැත්ත තුලින් අපි සමු ගන්නවා එළඹෙන සඳුදා යලි හමුවෙමු. ප්‍රාර්ථනා කරනවා මේ එළඹුණු දවස සුබ දවසක් වෙන්න. ආයිබෝවන්.